Hi, Valami Hamadaman, Subudasanak. Idrama Venmati Kattir Gela. Oh, hari emana api adawase weda arambha karamu ada dawase api me hambu enne agosto maase weda karana passeni dawase passeni satiye අද දවසේ බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක දෙවෙනි වාරයට අදාළ අවසාන වැඩ කිහිපේ අවසන් කරන්න මම ඔයගලන්ට මේ මාසෙ දුන්න papers දෙක බලන්න තියෙනවා. ඉතුරු වෙලා තියෙනවා අපිට paper book එකේ මම හිතන්නේ 8 වෙනි paper එක. ඒත් එක්කම ගිය සතියේ මම ඔයගලන්ට කරන්න කිව්වා මේ මාසෙ දුන්න papers දෙකෙන් එකක්. ඒ ටික අද දවසේ කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් මේ වෙනකොට දෙවෙනි වාරයට අදාළ වැඩ ටික අවසන් කරලා තියෙන්නේ. දැන් මේකේ රිවිෂන් එක තමයි අපි මේ සතියේත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රොඩක්ෂන් වැඩ ටික මම හිතනවා අපේ කට්ටිය මේ වේදි වැඩ ටික අවසන් කරගෙන තමයි ඕන දැන් අද උදේ වන්දියට වාඩි වෙන්නේ නැත්තේ කියලා. එහෙම නැත්නම් මගෙත් එක දැන් කරන්න ඉන්නවද දන්නේ නැහැ. එහෙම වෙලා නැතුව ඇති කියලා මම හිතනවා. හරියන් හෝ වර්ධින් හෝ මම හවදාම කියලා තියෙනවා වැඩ ටික කරගෙන සම්බන්ධ වෙමු නැත්නම් ඉතින් තේරුමක් නැහැ කියලා. හරි මං ගියේ සතියේ මං හිතන්නේ ඔයගලන්ට මං ටියුට් එක එවුවා. ටියුට් අරගත්තේ නැති කට්ටියත් හිටියා මේ මාසේ. ඒ නිසා ඔන්න කට්ටිය ඔක්කොමලට කරන්න පුළුවන් වෙන්න ටියුට් එකක් තියවලා තිබ්බේ. ඉතින් සමහරක් විට ඒක බලාගෙන අපි ළමයි ටික වැඩ ටික කරලා ඇති කියලා මං හිතනවා. එහෙම වෙලා ඇති. ඒ නිසා කාටවත් කියන්න බෑ මට කරගන්න බැරි වුණා කියලා. ඒ නිසා වැඩ ටික සම්පූර්ණ කරලා ඔන්න අපේ කට්ටිය සම්බන්ධ වෙනවා ඇති කියලා මං හිතනවා. හරි තාමත් ඔක්කොමල වගේ ඇවිල්ලා නැහැ මට පේන විදිහට. හරි කවනේ අපි වැඩ ටික පටන් ගමු. මුලින්ම යමු අපි අපේ paper book එකේ ඒ කියුවේ ගිය මාසේ book එකේ අපිට ඉතිරි වුණා එක paper එක. මම එදා අංක 7 වෙනකන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා අද දවස තුල ඒක ඉතිරි වෙලා තියෙන paper එක. අර එක paper එකක් තියෙන ඉතිරි වෙලා ඒක ඉස්සෙල්ලාම කතා කරලා ඉවර කරමු. හරි. अवसान कर लाइटे दियतिरूपे वृते पिटत लक्ष्यान मनुवा वृते पिटतन लक्ष्यान वे मुना वृते पिटत किएन එහෙනම් වෘතයෙන් පිටත ගත හැකි ලක්ෂණ විදියට සලකන්න පුළුවන් අපිට ඒකද බෑනේ ඒ ලක්ෂය ගන්න බෑ. එහෙනම් වෘතයෙන් පිටත ලක්ෂණ විදියට අපිට කාවද ගන්න පුළුවන් වෙන්නේ වෘතයෙන් පිටත ඔව් B එක තියෙනවා කියලා කට්ටිය කියනවා. D එකක් තියෙනවද නැහැ. B එක ගන්න පුළුවන්. ඒක හරි. D කියන්නේ මෙතන තියෙන එකනේ. ඒක වෘතයේ මත තියෙන. එහෙනම් D ගන්න බෑ. තව E එක ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය කියනවා D එකක් ගන්න පුළුවන්. D ලක්ෂයේ එළියේ තමයි තියෙන්නේ D කියන අකුර තියෙන එළියේ. නමුත් D වලට අදාළ ස්ථානය පෙන්වන්නේ ළමයි මෙන්න මෙතන. පේනවද මම මේ නිල් කරන තැන? ඒක ඇවිල්ලා මෙතන තමයි D තියෙන්නේ. අපි අර D අකුර ලියන්නේ එළියෙන් උනාට මේ D ගේ පිහිටීම පෙන්වන්නේ මෙන්න මෙතන මේ නිල් පාට ඩොට් එක. ඒක ඇවිල්ලා වෘතයේ මත. එතකොට මෙතුන් අන්න වර්ධවා තේරුම් ගැනීම D කියන කෙනා අකුර හිටි එළිය උනාට D ගේ පිහිටීම පෙන්වන්නේ මෙන්න මෙතන තේරුණාද මේ D කියන කෙනා ඉන්නේ මෙන්න මෙතන එයා ඉන්නේ වෘතයේ මත මම මේ නිල් පාට තිතෙන් අදහස් කරේ අන්නේ ඒක තේරුණාද D අකුර එළියෙන් තමයි ටයිප් කරලා තියෙන්නේ නමුත් D වල පිහිටීම තියෙන්නේ මෙතන ඒ අනුව හරියටම ගත්තොත් අපිට ගන්න පුළුවන් B අකුර හා E අකුර මේ තියෙන B ගේ පිහිටීමයි මේ තියෙන්නේ ඊගේ පිහිටීමයි මේ දෙක විතරයි මේ තියෙන්නේ B ඉන්න එක්කෙනා මෙතන හරි E ඉන්න එක්කෙනා මෙතන පැහැදිලි නේද අන්න ඒක වර්ධවා තේරුම් ගැනීමක් වෙලා තියෙනවා පොඩ්ඩක් මට හිතෙන විදිහට ඊළඟට ඕන සංඛ්‍යා අඩු කිරීමක් තියෙනවා සංඛ්‍යා අඩු කිරීමක් තියෙනවා එහෙනම් 5775ක් අඩු කිරීමක් කරන විදිය පැහැදිලි කරොත් 5700න් 275ක් එක ස්ථානයේ කෙලින් එක ස්ථානයේ තියලා අපි අඩු කරමු. එහෙනම් බලමුකෝ මේක දෙන්නේ කියලා. 0.5 බැ අලුත් ගෙදරින් ඉල්ලන් ආව 10න් 5 ගියොත් 5යි. දැන් මේ ගෙදර 9යි තියෙන්නේ 9න් 7 ගියොත් 2යි. මේ ගෙදර 6යි තියෙන්නේ 6න් 2 ගියොත් 4යි.
මේ ගෙදර පහම තියෙනවා. එහෙනම් 5425යි. ඔව්. තනුවර කියන කතාව හරි. මට හිතෙන්නේ මේක නම් කවුරුත් වරද්දලා නැතුව ඇති කියලා. මේවා නම් ඉතින් වරදින්න බෑ අපේ කට්ටිය දැන්. ගොඩක් වතාවක් කතා කරලා තියෙන වැඩ. මෙම සංඛ්‍යා රේඛාව මත බිංදුවක් 10 අතර සමචතුරස්‍ර සංඛ්‍යා සියල්ල සමචතුරස්‍ර සංඛ්‍යා සියල්ලම ලකුණු කරන්නලු. මොනවාද මේ සමචතුරස්‍ර සංඛ්‍යා කිව්වේ? මතකද සමචතුරස්‍ර හැඩයට පිළියෙල කරන සංඛ්‍යා. ඒ අනුව පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1. අපේ ළමයින්ට අමතකද දන්නේ. පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1. ඊළඟට 4 මතකද? දෙවරක් දෙකෙන්නේ 4 ආවේ. ඊළඟ එක තුන් වරක් තුන තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 9. එහෙනම් හොඳයි කට්ටිය ලකුණු කරලා තියෙනවා 1 4 එතකම 9 මෙන්න සමචතුරස්‍ර සංඛ්‍යා ටික හොඳයි මෙතුන් ඒ ටික හරි ජනය හොඳයි ඒ ටික තමයි සමචතුරස්‍ර සංඛ්‍යා විදියට ගන්න තියෙන්නේ ඊළඟට දීලා තියෙන සංඛ්‍යාව අකුරෙන් ලියන්නලු එහෙනම් මේක ඇතුලේ කලාප හතරක් තියෙනවා පේනවද බලන්න ඒකක කලාපයක් තියෙනවා දහස් කලාපයක් තියෙනවා මිලියන් කලාපයක් තියෙනවා ඊටත් පස්සේ උන්න හතර දියෙන්නේ බිලියන කලාප එහෙනම් 4 බිලියන එහෙම නැත්නම් කෙනෙක්ට සිව් බිලියන කියලා කියන්නත් පිළියම් හරි සිව් කියන්නේ 4 කියන එකව තමයි 4 බිලියන 500 තුන් මිලියන 503 මිලියන 503 මිලියන 210 210 210 210 575 හරි 4 මිලියන කියලා කෙනෙක් කියනවා කමක් නැහැ 4 බිලියන එහෙම නැත්නම් 4 බිලියන කියලා කියනවා කමක් නැහැ 210575 හරි මේක 4 බිලියන එහෙම නැත්නම් 4 බිලියන 503 මිලියන 210575 හොඳයි චේනාය අවුලක් නැහැ හරිද බලන්නකෝ ඔන්න 4 වෙනි ගාන හරි ඊළඟට තලයක තිරස් බව දැන ගැනීමට භාවිතා කරන උපකරණ මොකක් කියලාද අපි ඒකට කිව්වේ ස්ප්‍රීතු ලෙවලය ලෙවලය කියලාත් කියනවා එහෙම නැත්නම් ස්ප්‍රීතු ලෙවලය කියලා කියන්නත් පුළුවන් බලන්න කී දෙනෙක් ඒක හරිද කියලා පස්වෙනි කාරණේට උත්තරයක් තිරස් බව පෙන්වන්න ළඹය තිරස් බවට ලෙවලේ චලිනු චමත් මොකදත් එසඳු හරි නිතුකි මං හිතන වැඩ ටික හරියද කියලා පමෝෂ ශමෝති සිතාර තෙනුකි මනෝෂ බැහැමි ගොඩත් හරිද සලිනා හයවෙනි කාරණේ 575 ආසන්න 10ට එහෙනම් 575 අපි බලන්න ඕනි 75 අන්තිම ඉලක්කම් දෙක දිහා බැලුවා නම් තීරණය කරන්න පුළුවන් එහෙනම් 575 අවසන් ඉලක්කම් දෙක වෙන්නේ 75 ඒක ආසන්නම 10 ගොඩ වෙන්නේ එක්කෝ 70ටද එක්කෝ 80ටද ඔව් ඒක 80ට තමයි එහෙමනම්
පන්සිය අසූව හැත්තෑවයි අසූවයි මැද්දෙන එතකොට අපි ගන්න ඉහළ දහයේ ගුණාකාරයට එහෙනම් පන්සිය අසූව ඔව් හරි ඔන්න හයවෙනි කාරණේ ඊට පස්සේ යමුකෝ බලන්න ඉදිරියට හත්වෙනි කාරණේ මධ්‍යහන 12 බලමු මේක කී දෙනෙක් විතර හරි ගිහිල්ලා ඇද්ද කියලා මධ්‍යහන 12 අන්තජාය ඒ කියන්නේ සම්මත ක්‍රමයට ලියන්නලු එහෙනම් කොහොමද අපි ලියන්න ඕනි අපේ ළමයි ලියලා ඇති 24.23 කියලා එහෙම නේද ඔව් එහෙම ලියලා ඇති කියලා මට හිතෙනවා මෙතොන් එහෙම දෙයක් වෙලාද මන්ද චේනාය එහෙම දෙයක් වෙලාද මන්ද 24.23 කියලා ලියලා ඇති සමහරක් විට නේතුකි එහෙම ලියලා ඇති සමහරක් විට එහෙම වෙලා නැහැ හලු එහෙනම් 0.02.02.0 දාලා ඇති එහෙම නේද මට හිතෙනවා එහෙම දාලා ඇති කියලා ඔව් ඒක තමයි වෙලා තියෙන්නේ හරි ඒකත් වැරදි එහෙමනම් කොහොමද ලියවෙන්න ඕනේ 12.23.2 හොඳයි ජානිදු සතුටුදායකයි ඇයි දැන් 12.23.2 ලියන්නේ ඉතින් අනේ මේ ඇවිල්ලා මැදහන 12 කියන්නේ දවසේ පැය 12ක් ගත වෙලානේ එහෙම නේද දවස පටන් අරගෙන පැය 12ක් ගත වෙලා එහෙනම් පැය 12යි මිනිත්තු 0යි ඒකනේ පෙන්නන්න ඕනේ ඒක තමයි මේ ලියන්න ඕනේ අනිත් කාරණේ දෙතිත හොඳයි සම්මත ක්‍රමයට ලියද්දී දෙතිත ලියන්නත් ඕනේ තනිතිත නෙවෙයි දශම තිත නෙවෙයි දෙතිත දාන්න ඕනේ හොඳයි තනි තිත නම් වැරදි ඒක ගැන සැලකිලිමත් වෙන්න දී ඇති රූප සටහනට අනුව සමෝදි හරිද වැඩි දී ඇති රූප සටහනට අනුව ගස පිහිටන්නේ ළමයාට කවර දිශාවකින්ද ගස පිහිටන්නේ ළමයාට ඔව් දකුණු දිශාවෙන්ද එහෙමත් දාලද මන්ද නෑනේ උතුරු දිශාවෙන් හරි උතුරු දිශාවෙන් තමයි ගහ පිහිටන්නේ උතුරු දිශාවෙන් එහෙනම් ඒකත් හරිනේ හරි ආ ඒකේ ගස් දෙකක් තියෙනවානේ එතකොට මෙතන ගස් දෙකක් තියෙනවා එතකොට මෙතන හරි ගස් ගන්න ප්‍රශ්නේ ගස් පිහිටන්නේ කියලා එකක් උතුරු දිශාවෙන් අනික ඊසාන දිශාවෙන් ඔව් මෙතන ගස් කියලා හදා ගන්නකෝ එහෙනම් හරි very good ඔව් ගස් දෙකක් තියෙනවානේ එකක් උතුරු දිශාවෙන් අනික ඊසාන දිශාවෙන් හරි අමක් නැහැ ඒක හරි අතන ප්‍රශ්නේ හරි ගස්ස ගන්න ගස් පිහිටන්නේ කියලා. ගස් දෙකක් තියෙනවානේ. එතන වැරදීමක් වෙලා තියෙනවා. මට කියන්න බැරි වුණා. හරි. කෝණයක හා ත්‍රිකෝණයක වෙනස්කම් අනුව හරි කමක් නැහැ. නේතුකි හරි ගස්ස ගන්න දෙවෙනි එකත්. කෝණය කියන්නේ විවෘත රූපයකි. ත්‍රිකෝණය එහෙනම් ඉස්තැනට එන්න ඕනේ මොකක්ද? කෝණයක් කියන්නේ මේකනේ ළමයි කෝණයක් හැදෙන්න නම් පාද දෙකයි තියෙනවා ඒ දෙක අතර තියෙන හිස්තැන හිඩස තමයි අපි කිව්වේ කෝණය කියලා ත්‍රිකෝණය කිව්වේ මෙහෙම පාද තුනකින් සමන්විත තල රූපයක් තමයි ත්‍රිකෝණය කියලා කිව්වේ එහෙම නේද ත්‍රිකෝණය තුල පාද තුනක් තියෙනවා කෝණයක් තුල තියෙන්න පුළුවන් පාද දෙකයි අවශ්‍ය වෙන්නේ කෝණයක් නිර්මාණය වෙන්න පාද දෙකයි අවශ්‍ය වෙන්නේ හරිද එතකොට මේක විවෘතයි මේක වැහිලා නැහෙනේ හැබැයි ත්‍රිකෝණය වැහිලා තියෙන්නේ ගණිතයේදී අපි වැහිලා තියනවා කියලා කියන්නේ නැහෙනේ කොහොමද එකට කියන වචනේ මතකද විවෘත කියන එකේ විරුද්ධ පදේ එහෙමනම් මොකක් වෙන්න ඕනේද අන්න හරි සංවෘත වෙන්න ඕනේ අන්න හරි එහෙනම් සංවෘත සංවෘත රූපයකි සංවෘත රූපයකි හරි නේද ඒක ඇවිල්ලා සංවෘතයි ජනිදු හොඳයි ඒක සංවෘතයි එතකොට කෝණයක් තුල ශීර්ෂ කියන්නේ මුළු 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 කීයක් තියනවද මුළු කෝණයකට තියෙන ශීර්ෂ මේ තියෙන මුළු මුළු එකයි තියෙන්නේ මුළු එකක් ඇත හැබැයි ත්‍රිකෝණයක් තුල
මුළු කීයක් තියෙනවද? ශීර්ෂ කීයක් තියෙනවද? මුළු තුනක් තියෙනවා. පැහැදිලිද? මෙන්න මේ දෙක ඉතා වැදගත් කරුණක් ඉදිරි කාලයේදී අපිට වැදගත්ම වෙන කාරණයක්. හොඳේ හතේ පන්තියේදී අටේ පන්තියේදී. ඒ කියන්නේ කෝණයේ කියන එකයි ත්‍රිකෝණයේ කියන එකේ වෙනස්කම හරියට තේරුම් ගන්න පුළුවන්ද කියන එක. ඒක බලන්නයි ඔය ප්‍රශ්නේ දුන්නේ. කෝණයේ කියන එකේ ත්‍රිකෝණයේ කියන එකේ වෙනස්කම්. නැතනම් දෙගොඩක් කටි හිතනවා කෝණයේ කිව්වත් ඉතින් කෝණය අරගේ ත්‍රිකෝණයනේ දෙකම එකයි කියලා. ඇත්තම දෙකක් එක. එකක් නෙවෙයි. කෝණය කියන එක තුල තියෙනවා ශීර්ෂ එකක්. හැබැයි ත්‍රිකෝණය තුල ශීර්ෂ තුනක් තියෙනවා. කෝණය කියන එක ඇරිලා විවෘත වෙලා තියෙන්නේ. හැබැයි ත්‍රිකෝණය කියන එක නම් වැහිලා තියෙන්නේ. ඒ කියන්නේ සංවෘත වෙලා තියෙන්නේ. හරිද? ඒක වැදගත්. ඔන්න බලන්න පළවෙනි පිටුව ප්‍රශ්න පත්‍ර අංක 8 අපිට මුලින්ම හම්බ වෙච්ච. බලන්න අඩුපාඩු තියෙයිද කියලා. ඉස්සෙල්ලා එතනට වෙනකම් අවුලක් මොකක්ද තියෙද බලන්නකෝ. පළවෙනි පිටුව තුල ඉස්සලෙතන්ට වෙනකම් බලන්න මොකක්ද අවුලක් තියෙද? අවුලක් තියෙන ඉස්සල එක හරි ගස්ස ගමු. හරි අපි අහමුද බලන්න ඉදිරියට. එහෙනම් හරිනේ. ඊළඟ කාරණේ අනිත් පැත්ත. හරි පහත දැක්වෙන චතුරස්‍රය හැඳින්වෙන විශේෂ නාමය කුමක්ද කියලා අහනවා. බලමුකෝ උත්තරේ මොකක් වේවිද කියලා. අපේ ළමයි මොකද කියන්නේ? පහත දැක්වෙන චතුරස්‍රය හැඳින්වෙන විශේෂ නාමය වෙන්නේ මොකක්ද? ඔව් ගොඩක් කට්ටිය හිතනවා මේක රොම්බසේ කියලා. හොඳයි. තව කට්ටිය ඔව් රොම්බසේ කියන කට්ටිය මට හිතෙන්නේ ගොඩක් ඉන්නවා වගේ. ඔව් රොම්බසේ කියලා කියන්නත් බෑ ඔබට. ඇයි අපිට රොම්බසේ කියන්න බැරි? මම එදා කිව්වා ওই ප්‍රශ්නෙට අදාළව. ඔව් ගොඩක් කට්ටිය කියන්නේ රොම්බසේ කියලා. ඇයි ඔයාලා රොම්බසේ කියන්නේ? මොකද හිතා. ඔව් ගොඩක් අයගේ අදහස රොම්බසේ කියන එක තමයි. ළමයි රොම්බසේ කියලා කියන්න නම් මෙන්න මේ ලක්ෂණේ ඒගොල්ලෝ දෙන්න ඕනේ. මෙතුන් මෙන්න මේ ලක්ෂණේ ඒගොල්ලෝ දෙන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණේ ඒගොල්ලෝ දීලා නම් ඒකට රොම්බසේ කියන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතනවා මේ මේ අර ඊ හිසක් දාලා තින්නේ ඒකට තමයි කියලා. නැහැ. ඒක නෙවෙයි. ඔය ඊ හිසේ අදහස සමාන්තරයි කියන එක. අපි ලබන අවුරුද්දේ ඒක ගැන කතා කරනවා. ඊ හිසේ තේරුම සමාන්තර කියන විශේෂ ගතිගුණය. ඒ කියන්නේ මේ දෙන්න අතර පරතරයේ එක සමානව යනවා කියන එක. මේ දෙන්න අතර පරතරයේත් එක සමානව යනවා කියන එක. හරි. ඒ නිසා මේකේ පාද හතරම සමාන නම් තමයි අර ඔයාලා කිව්ව කතාව කියන්න පුළුවන්. රොම්බසේ කියන කතාව. මේකෙ ඉතින් පාද හතරම සමානයි කියලා දීලා නේ. එහෙම නේද? එහෙනම් අපේ ළමයි අපිට කියන්න බැහැ මේකට මොකක් කියලාද? රොම්බසේ කියලා. එහෙනම් මේක නිකම්ම නිකන් කිරිබත් කෑල්ල. කිරිබත් කෑල්ලේ පාද හතරම සමාන නම් තමයි ඕගලන්ට මං කිව්වේ රොම්බසේ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේක නිකම්ම නිකන් කිරිබත් කෑල්ලක් නම් මොකක් කියන්නේ කියලාද කිව්වේ මං? ඔව් නිකම්ම නිකන් කිරිබත් කෑල්ලක් නම් කිරිබත් කෑල්ල කියලා කියන්නේ කිව්වේ නෑ නේ ඉතින්. මොකක් කියන්න කියලාද මං කිව්වේ? ඒකට කියන්නේ කිව්වේ සමාන්තරාංශය. ඒකට කිව්වේ සමාන්තරාංශය කියලා කියන්නේ. ඔන්න උත්තරේ. නැවතත් කියනවා පාද හතරම දිගින් සමාන නම් විතරයි තනුවර කියන්න පුළුවන් අපිට රොම්බසේ කියලා. හරිද? පටලව ගන්න එපා. නිකන් බැලූ බැල්මට ඔයගොල්ලෝ හිතනවා ආ ඉතින් මේ කෑලි හතර එක වගේනේ. දැන් මෙතුන් කල්පනා කරනවා එහෙනම් ඉතින් මේ කෑලි හතර එක වගේනේ. එහෙනම් ඉතින් අපිට රොම්බසේ කියලා කියන්න පුළුවන් නේ කියලා. බැලූ බැල්මට බෑ. බැලූ බැල්මට කියන්න බෑ. අනිවාර්යෙන් ඒගොල්ලෝ අපිට තොරතුරු ලකුණු කරලා දෙන්න ඕනේමයි. එහෙම දුන්නොත් විතරයි කියන්න පුළුවන්. බැලූ බැල්මට නිකන් සමානයි වගේ තිබ්බට එහෙම කියන්න එපා. ඒ නිසා සාධාරණ පිළිතුර සමාන්තර ආශ්‍රය. හරි නේද? හොඳයි. සමෝධිය අකට උදව් කරන්නේ නැති. ඔන්න ප්‍රශ්න අංක 10 එහෙම. ප්‍රශ්න අංක 11. අනිමල් ළඟ තිබූ මීටර 7.5 දිග රිබන් පටියකින් මීටර
හතරයි දශම හතයි පහක කොටසක් අපයිවත් කරයි. නම් දැන් ඔහුලඟ ඉතිරිව ඇත. එහෙනම් ඉතිරිය හොයන්න ඔව්. ඉතිරිය හොයන්න නම් මේ දෙක අඩු කරන්න එපේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මෙතන තියෙන්නේ දශම දෙතර පිටිපස්සේ එක ඉලක්කමයි. මෙතන තියෙනවා දශම දෙතර හැවති ඉලක්කම් දෙකක්. එහෙනම් මොකද කරන්නේ? ඔව්. ජනිදුරු මතකයි. මදිපාඩුවට බිංදුවක් දාගන්න කිව්වා. එහෙනම් 7.5 බිංදුවයි. ගොඩක් හොඳයි. අපේ කට්ටියට AC කල්පනාව තිබ්බනම් මම කිව්ව නේද පදිපාඩුවට බිඳු දාගන්න කියලා දශම ස්ථාන සමාන කරගන්න කියලා. අන්න ඒව ගැන සිහියෙන් හිටියනම් ගොඩක් හොඳයි. එහෙනම් දශම තිත කෙලින් අපේ කට්ටිය අපි දශම තිත තියමු. බිඳු අනිවාර්යයි. හොඳේ. ඔන්න දැන් නැවතත් කියනවා බිඳු අනිවාර්යයි. ඒක දාන්න ඕනෙමද? එහෙම කතාවක් නෑ. අනිවාර්යෙන් දාන්න. බිඳුවෙන් පහක් බෑ. අල්ලපු ගෙදරින් ඉල්ලගත්ත 10න් පහක් අඩු කරොත් 5යි. දැන් අල්ලපු ගෙදර 4යි. 4න් 7ක් බෑ. අල්ලපු ගෙදරින් ආපහු ඉල්ලගත්ත 14න් 7ක් ගියොත් 7යි. දැන් මේ ගෙදර 6යි. 6න් 4ක් ගියොත් 2යි. එහෙමනම් ඉතින් අනේ 2.75යි. මීටර 2.75. ඔන්න උත්තරේ. ඔන්න එකලස් වෙනි කාරණේ. හරිද බලන්නකෝ ඉතින්. හරිනේ. ඔව් කනුවර හොඳයි. ඔන්න ඒ කතන්දරෙත් හරි. මුහුණත් ගණන හා ඊළඟ එක අංක 12 මුහුණත් ගණන හා ශීර්ෂ ගණන සමාන වෙන ඝන වස්තුවක්. එහෙම ඒව තියෙනවා. මුහුණත් ගණන සහ ශීර්ෂ ගණන සමාන වෙන ඝන වස්තුවක්. අපිට එහෙම ඝන වස්තුවක් හම්බුණාද? දැන් කට්ටිය කල්පනා කරන එහෙම ඝන වස්තුව අපිට තිබ්බද? මෙතුන් එහෙම ඝන වස්තු තිබ්බද? මුහුණත් ගණන හා ඔව් තිබ්බද? ත්‍රිකෝණය කියන්නේ ඝන වස්තුවක් නෙවෙයි. ඒක තල රූපයක්. ඝන වස්තුවක් කියන්නේ ත්‍රිකෝණය නෙවෙයි. මුහුණත් ගණන හා ශීර්ෂ ගණන සමාන වෙන්න ඕනේ. ඔව් ප්‍රමෝෂ හොඳයි. ඒකට අපි කිව්වා මොකක් කියලාද? සවිදි චතුස්තලය කියලා. මතකද බලන්න යාගෙන? ගිය සතියේ කලින් සතිය අවසන් වෙච්ච. සවිදි චතුස්තලය. සවිදි චතුස්තලය. ඒකේ මුහුණත් හතරයි. ශීර්ෂ තිබ්බෙත් හතරයි. කටේ කියනවා ගණකේ ගන්න බැරිද කියලා. ගණකේ ගන්න බැහැනි. ගණකේ මුහුණත් හයයි. ශීර්ෂ තිබ්බ අටක්. ඔව් නේද? එහෙනම් ගන්න පුළුවන් සවිදි චතුස්තලේ. එහෙම නැත්නම් චතුස්තලයත් හරි. සවිදි කියන්නේ මුහුණත් සියල්ල සමාන හිඳ. ඒක නම් වැරදිලා ගොඩක් අය කියන්නේ. ප්‍රශ්න අංක 13 ලීටර් දෙකක ධාරිතාවක් ඇති. ධාරිතාවක් කියන්නේ අල්ලන උපරිම ප්‍රමාණය, මුළු ප්‍රමාණය. අල්ලන මුළු ප්‍රමාණය. ඒක තමයි ධාරිතාව කියන්නේ. හරිද? එහෙමනම් ලීටර් දෙකක ධාරිතාවක් යුතු වඳුරක් පිරවීමට මිලිලීටර් 200ක ධාරිතාවක් ඇති. මිලිලීටර් 200ක ධාරිතාවක් ඇති වාචනයකින් කොපමණ වාරයක් දැමිය යුතුද? අන්න වැදගත් ප්‍රශ්නයක්. ඉතින් අපිට දීලා තියෙනවා ප්‍රශ්නේ සරල කරන්න ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000ක්. එහෙනම් ළමයි ලීටර් දෙකක් කියන්නේ මිලිලීටර් කොච්චරද? ලීටර් දෙකක් කියන්නේ මිලිලීටර් කොච්චරද? මිලිලීටර් 2000ක්. එහෙම නේද? එහෙනම් මේ මිලිලීටර් 2000 පුරවන්න මිලිලීටර් 200ේ ධාරිතාවක් ඇති එකකින් කී වතාවක් දාන්න ඕනද? ඒ කියන්නේ මොකද්ද අපි කරන්න ඕනේ? 200 අරගෙන ඔව් sorry 2000 අරගෙන 200 මොකද කරන්න ඕනේ? බෙදන්න ඕන නේද? එහෙනම් වාර කීයක් දාන්න පුළුවන්? බෙදලා බලන්නකො. වාර කීයක් ඒවිද? වාර 10ක් කියලා ඒවි. ඔව් වාර 10ක්. 200 ගොඩවල් 10ක්. අන්න හරි. 200 ගොඩවල් 10ක් ඒ. 200 ගොඩවල් 10ක්. බලන්නකො ඉතින්. හරිද කියලා? ගොඩකටි වැඩි හරි ප්‍රමෝෂ හරි ඇති කියලා මම හිතනවා. ශමෝදි මොකදත් වෙහසඳු චනුග නදුලි චමත්කල්හාර හරිද වැඩි? හරි මෙතන එක දන්නේ සවිදි කියන වචනේ දාගන්න එතන. හරි ඊළඟට අපිට කියනවා 10ට අඩු සියලුම සංයුත සංඛ්‍යා. මතකද දන්නේ අපේ ළමයිට දැන් මොකද සංයුතයි කිව්වේ කියලා? කටි මොකද සංයුතයි කිව්වේ? කටි කරන්ට් එකක් ගියා.
හරි අපි කරගෙන යමු ඉතින් බලන්න පුළුවන් වෙලාව මොකෝ දන්නේ අද කරන්ට් එක ගියේ මොකක්ද 10ට අඩු සියලුම සංයුත සංඛ්‍යාව වෙන්නේ සංයුත සංයුතයි කියලා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාවක් මතකද දන්නේ අපේ කට්ටියට සංයුතයි කිව්වේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යාවක් නෑ ඒව ප්‍රථමක සංයුත කිව්වේ සාධක දෙකකට වඩා වැඩිපුර තියෙනවා වැඩියෙන් තියෙනවා ඒ අනුව එක ගන්න පුළුවන්ද බැහැ ළමයි එක ගන්න බැහැ දෙක ගන්න පුළුවන්ද බැහැ ඒක ප්‍රථමකයි තුන ප්‍රථමකයි හතරෙන් තමා සංගිත සංඛ්‍යාව පටන් ගන්න හතර ගන්න පුළුවන් ඔව් ඔයාලා කියනවා හරි හතර ගන්න පුළුවන් පහ බැ හය පුළුවන් හත බැ අට පුළුවන් නවය පුළුවන් 10ට අඩු වින්ද 10 ගන්න බැ හතර හය අට නවය ප්‍රමෝෂ හොඳයි साधक देखा पमना कहते उत्ते संख्यावल पमनी हरिद प्रकाशे हरिद मुगदी आदित्य मोहितान वाले डिग कर ला ऐसी किया ला ऐसे मगर प्रश्न दिए ना पुलवानी पहल दिए ना टेक्स्ट बॉक्स के कर दान ना मैसेज बॉक्स के कर दान पुलवा एक वैरी ने जानी तो वैरी दे रहूँ माफ करके ना दे रहा हूँ माटे ही दे प्रकाश हरिद वैरदी हरि आदित्य पर्ण वैर बला साधक देखा पमना कहते उत्ते संख्यावल पमनी साधक देखा पमना कहते उत्ते संख्यावल पमनी मुखद हिता हरिदे कथा වැරදී සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවලට අපි කියන්නේ ඔත්තේ සංඛ්‍යා කියලා නෙවෙයි මේ ප්‍රකාශයේ සත්‍ය නොවේ අසත්‍ය වේ හරි අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවකට සාධක දෙකක් තියෙනවා කිව්වොත් ඒක වැරදි සාධක ඊට වඩා වැඩි ඔත්තේ සංඛ්‍යා තියෙනවා හරි හරි අපිට පිළිතුර නිදසුණක් සහිතව දක්වන්න කියනවානේ हरि प्रकाशे असत्य वे हेतु पिलीट निधुना अभी कि मेहम नवयन संख्या वे साधक तुणक ऐ एक तुन नवे साधक तुनाती मे प्रकाशे बेरती नहीं संख्या वाले साधक देखा वितरकला नहीं नमयान संख्या साधक तुनाती एक बेदानुलव नवेकीन संख्या तुनेंगी त्रिने तू बेदान पुलव नवेकीन संख्या नवे नु तिने तू बेदान पुलव इतना साधक तुनाती है एक सत्य नवे उदाहरण विधियट नवयन संख्या ओण्त पहलव की पहलव तत्व संख्या एक साधक तुनाते हरिद जनिद क्यू कथा हरी जनिद एक वेरदी ने जनिद क्यू कथा हरी ඉස්තෙන් පුරවන්න මොකද කියන්නේ ඊ රටාවේ ඊළඟ පද දෙක මොකද්ද කියන එකයි අහන්නේ එහෙනම් 1 4 9 16 එහෙනම් ඉතින් මොකද්ද එන්නේ ඊළඟට මේවිලා සමචතුර සංඛ්‍යා මතකද දන්නේ අපි දෙවෙනි වාරයේදී කතා කරපු ඉන් පස්සේ 25 ඊළඟට 36 අපේ කට්ටිය හොයාගත්තද දන්නේ නැහැ
බලන්න හරිද කියලා හරි නේද හොඳයි 25යි 36යි එක අයින් කරන්න මෙතුන් එක නැතුව අනිත් ටිකට හරි දෙන්න එක අයින් කරන්න එක කියන්නේ සංයුත සංඛ්‍යාවක් නෙවෙයි හරිද හරි 17 වෙනි කාරණේ ගුණ කිරීමක් සහ බෙදීමක් 53 10ෙන් ගුණ කරන්න. ඉතින් අපි කියලා තියෙනවා යම් සංඛ්‍යාවක් 10ෙන් 100ෙන් 1000ෙන් ගුණ කරද්දී ගුණ කර කර මහන්සි වෙන දෙයක් නැහැ. ඒම සංඛ්‍යාවේ අගට අදාළ බිංදු ප්‍රමාණය දාන්නයි තියෙන්නේ. එහෙනම් 53 අගට ඔව් බිංදු 3. ඉතින් ශමෝදි මහන්සි වෙලා සමහරක් පිට ඉතින් මේක ගුණ කරලා බලන්න ඇති. ගුණ කරන්න මහන්සි වෙන දෙයක් නැහැ. කෙලින්ම දාන්න පුළුවන්. එහෙම නේද? සංඛ්‍යා බෙදීම් වලදී මහන්සි වෙන දෙයක් නැහැ බෙදෙන සංඛ්‍යාව 10ෙන් නම් 100ෙන් නම් 1000ෙන් නම් අදාළ බිංදු ප්‍රමාණය මත බිංදු කපන්නයි තියෙන්නේ එක බිංදුවකට එක බිංදුව. එහෙනම් උත්තරේ කීයද 570යි. හරි නේද? ආ 16 රෝමංක දෙක අපි පුරවල නැහැලු. තව එකක් තියෙනවා. මොකද මේක ඊළඟ එක? 1 3 6 මේ රටාව මතකද? 10 ඊළඟට 15 මේ ඇවිල ත්‍රිකෝණ සංඛ්‍යා රටාව 1 ඉඳලා 3ට යනවා 3 ඉඳලා 6ට යනවා 6 ඉඳලා 10ට යනවා 10 ඉඳලා 15ට යනවා ඔන්න ඒක අමතක වුණා ඒකත් හරිනේ 18 2 5 7 8 යන සංඛ්‍යා හතරම භාවිතා කර ලිවිය හැකි විශාලතම ඔත්තේ සංඛ්‍යාවයි අහන්න විශාලතම ඔත්තේ සංඛ්‍යාව ඒ කියන්නේ අග ඉලක්කම දෙකෙන් බෙදෙන්න බෑ විශාලතම වෙන්නත් ඕන එනම් 8 7 2 5 හොඳයි තරුලි ඇහැරලා තියෙනවා මම හිතන්නේ මේ මොහොතේ 8725 ඔව් 8725 මෙතුන් හොඳයි ශමෝදි විශාලතම ඔත්තේ සංඛ්‍යාව ශමෝදි වැඩියට තේරුම් ගන්න තියෙන්නේ මට හිතන විදිහට ප්‍රශ්න. ඔය ඉලක්කම් හතරම භාවිතා කරලා ලියන්නත් ඕන. එහෙනම් 8725. හරි නේද? ඔව්. ඒක තමයි විශාලතම ඔත්තේ සංඛ්‍යාව. ඔන්න විශාලතම ඔත්තේ සංඛ්‍යාව. 19 වෙනි ප්‍රශ්න. කට්ටියටම බැරි වෙන්නේ නැති. 19 වෙනි ප්‍රශ්න. ඒක නම් අමාරු වෙන්නේ නැති. ඔන්න දැන් අම්මා තාත්තා උදව් කරලා ඇති සමහරක් විට අංක 19 කරා. ගෙදර ඉන්න අයියා අක්කා උදව් කරලා ඇති ෂුවර් එකටම 19 වෙනි ප්‍රශ්නට උත්තරයක් දෙන්න. හරි මොකද කියන්නේ භාග 3ක් තියෙනවා කට්ටිය ඉතින් කලබල වෙනවා. ඉතින් භාග සුළු කිරීම වලදී මම ඔයාලට කිව්ව එක දෙයක් බලන්න. ඉස්සල්ලාම භාගවල හරයන් සමානද කියලා බලන්න. හරි ඔව් ආදිත්‍ය එක හරි 19 ඉස්සලාම බලන්න ඕනේ හරය සමානද කියලා හරය සමාන නෑනේ යන්නේ එහෙනම් අපි ඉස්සලාම හරය සමාන කරගන්න මෙතන හරය තියෙන්නේ පහෙන් පංගුවක් මේක 15ෙන් පංගුවක් මේක 3ෙන් පංගුවක් එහෙනම් හරයන් සමාන නෑ සමාන කරගමු ලොකු එක්කෙනා බවට ඒ කියන්නේ මේ 15 බවට මේ 5ත් පත් කරගමු 3ත් 15 බවට පත් කරගමු කොහොමද දැන් එහෙම පත් කරගන්නේ ඒක තමයි දැන් මම කියන්න හදන්නේ එහෙනම් හරය සමාන කරගන්න 5මට පුළුවන් 15 කරගන්න. කොහොමද? 5 15ක් කරන්න පුළුවන් මේක 3ෙන් ගුණ කරන්න. හැබැයි එතකොට ඉහළ ඉන්න එක්කෙනාවත් 3ෙන් ගුණ කරන්න වෙනවා. 3 15 කරන්න 5ෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් ඉහළ ඉන්න එක්කෙනාවත් 5ෙන් ගුණ කරන්න ඕනේ. අන්න එහෙම ගුණ කරලා ඉස්සෙල්ලා හරයන් සමාන කරගමු. එහෙනම් 5 3ෙන් ගුණ කරොත් 15යි. 3 4ෙන් ගුණ කරොත් 12යි. අන්න ඒක එතකොට වෙනස් වුණා 15 න් පංගු 12යි මේක 15 න් පංගු 7යි ඒක වෙනස් කරන්න දෙයක් නැහැ නේ මෙයව වෙනස් කරගත්තොත් 15 න් පංගු 5යි ඔන්න ඔය විදියට දැන් හරි නේද ඔන්න මං හරයන් ටික සමාන කරගත්තා ඔව් දැන් මට වැඩේ කරගන්න පුළුවන් හරයන් සමානයිනේ එහෙනම් මට ලවයන් එකතු කරන්න හරි අඩු කරන්න හරි පුළුවන් එහෙනම් මොකද කියන්නේ 15 න් පංගු 12 න් 15 න් පංගු 7ක් අඩු කරමු ඉස්සෙල්ලා පළවෙනි දෙන්නම අඩු කරන් ඉමුකෝ 15 න් පංගු 12 න් 15 න් පංගු
हता कड़ुकरगा तो किया के विद बलन को पहले पांगु दोला हेंग पहले पांगु हता कड़ुकरगा ये तो कड़ पहले पांगु किया के विद पहाई नेद ऐ दोला हेंग हता कड़ुकरो पहाई नी इड पास से मेक टे एक तो करमु पहले पांगु पहाक अन्ना हरे देंगे तीन किया के विद बलन को पहले नी जोड़ो सुलु करगा नी सल्ला में दे ना सुलु करगा ना पहले पांगु दोला हेंग पहले पांगु हता कड़ुकरो पहले पांगु पहाई पहले पांगु पहाई पहले पांगु पहाई कुछ कराना पुलवानी दें हरे समान है ऐना किये दे पहले पांगु दहाया उन्नत टीका वेनस के अटलुआ खालिंग कर लती ये ने बाग देखे अवस्था गुड़ाक पिटापी उन्नत बाग तूने अवस्था वक गुड़ाक हितान काटती है दून हरे की हिल्लत का उड़ हरे पहले पांगु पहाई कुछ करो ए भी आप इटे पहले पांगु दहाया किया उन्नत अंक दहाना वे एक नंग आडू पाडू तीन ओ आगे मैं तुन होता ये ही मना हरि होता यादित ते ही मना और न धाना वेनी कारणी आडू पाडू तीन ना टाकल हरि का सगा मु माँ कितना आपेला माइट कर उड़ा तो पहने हरि वैरती बाला के नहीं मैं दिखे रा तारुली मगोतांते कामनेदी माते ऐसे मांगिता ने हरित वैदे साली ना मांगिता ने आप अपनी इंदगी हिला दे कोई दे कमांत आप अपनी इंदगी हिला दे हरि होंदाई अभी हम उधर बोला नवसान प्रश्न ही बनाम हर मेघियन संख्या हातरे देखाई दशम बिंदु आई तूना देखाई देख देखाई दशम तूनाई तून मतलब मेघियन संख्या हातरा आरोहन एक ही वे पड़ी का गिंदला लोक में काट लिया नलो है बे इतिंग ओकुड़ मकालीम बालांडोने मेघे दशमस्थान प्रमाण देखा दशम बिंदु आई तुन एक नंग इलाकन देखा दशम तीतर पीटी पास दिए मित्र दी ने देखा दशम तुन एन अभी आवत हरिगस तो तिलकन देखा डाला मधि पाड़ोड़ पीटी पास बिंदु अद्दा मैंने मेहम दें हरि दे मे के देखा तीर मे के दशम तीतर पीटी पास इलाकन देखा तीर देख अन्न दें प्रश्न यहाँ के दशम तीता नैन एक दी ने पीटी पास ईट यहाँ ऊन दरम बिंदु तमा दे देखा दशम तुनाई तुन इसलाम अन्न दिए इसलाम हरिगस ඔක්කොගෙම දශම ස්ථාන ප්‍රමාණ සමාන වෙන විදියට දශම ස්ථාන දෙක ගාණි දාලා හදාගන්න. දැන් ඊට පස්සේ අපිට පුළුවන් එහෙමනම් කවුද පොඩිම කෙනා හිතන්න. කවුද පොඩිම කෙනා? මෙතන 2.3 මෙතන 2.3 මෙතන 2.0 මෙතන 2.33. එහෙනම් මේ සංඛ්‍යා අතරින් පොඩිම කෙනා. මම ඔයාලට කිව්වා ඉතින් එහෙම සමාන කරගත්තට පස්සේ හිතෙන් දශම තිත අමතක කරන්නකො. මේක නිකන් 203. මේක නිකන් 230 මේක 200 මේක 233 අන්න එහෙම හිතලා බලන්න පුළුවන් ඕගලන්ට ඕනේ නෑ එහෙනම් පොඩිම කෙනා 200 නේ ඒ කියන්නේ 2.0 එහෙනම් එයා තමයි පොඩිම කෙනා 2 ඊළඟට 203 නේ ඒ කියන්නේ 2.03 එයා තමයි ඊළඟට ඊටත් වඩා ලොකු එක්කෙනා 230 ඒ කියන්නේ 2.3 ලොකුම කෙනා එහෙම නම් 2.33 ඔන්න මං ගලපන විදිය පහසුම විදියට කට්ටියට කියමු මේක තමයි ගලපන්න පුළුවන් පහසුම විදිය ඔන්න ගලපන්න පුළුවන් පහසුම විදිය හරි ගිහිල්ලාද වැඩි ඔව් මට පේනවා සමහරක් කට්ටිය අඩුපාඩු තියෙනවා කවුරු හරි කෙනෙක් 2.0 කියලා මෙතන ලියලා තිබ්බට කමක් නැහැ 2.3 කියලා ලියලා තිබ්බට කමක් නැහැ දෙකයි දශම බිඳුවයි බිඳුව. හොඳේ 200 කියලා ලියන්න එපා. කවුරු හරි කෙනෙක් ඉන්න වර්ගනම් 20ම හරි ගියපු. ඔන්න අපේ පේපර් බුක් එකේ අවසාන පේපර් එක සම්පූර්ණ වුණ පේපර්ස් 8යි. මං හිතන්නේ ඒක ඇතුලේ තිබ්බ පේපර්ස් 9යි. ඕ 10යි. ඔක්කොම ටික හරි බලන්න. ඔන්න පේපර්ස් 8ක් තිබ්බනේ. ඔක්කොම ටික හරි.
සතුටුදායකයි ගොඩක් කට්ටිය වැඩි. හරි. හරි චනාය කමක් නැහැ. හරි සලිනට හැරිලා තියෙන්නේ මම හිතන්නේ දැන් කොහෙද? හරි මෙතුන් හරි ආදිත්‍ය හොඳයි. හරි. ප්‍රමෝෂ හරි නදුලි හොඳයි. තනුවර හරි අඩුපාඩු ටික වැරදිච්ච දැන් කළ තියෙන මීහරක් වැඩ ටික කට්ටියට පැහැදිලි වුණා නම් තව තවත් කළ තියෙන මීහරක් වැඩ මොනවාද කියලා හරි එච්චරයි වෙන්න ඕනේ. වැරද්ද පැහැදිලි වුණා නම් හරි ජනාය හරි හොඳයි. තරුලි මෙතුන් හරි නේද වැරදි ටික සමෝදි හරි ඊළඟ වැඩේ එහෙමනම් අපේ අද දවසේ ළමයි හරි යමුද බලන්න කරන්ට් එක ආවේ නැහැ හරි මම දැන් ඔයගලගේ පැතිවලට කරන්ට් එක තියෙනවා මට විතරයි කරන්ට් එකේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙමද ඔව් හරි හොඳයි නේද ඔකී හරි අපි හම් බලන දවසේ අපේ දෙවෙනි වැඩේට හරි ඊළඟට මම කට්ටියට කරන්න කිව්වේ මේ මාසේ ඔයාලට දුන්න එකේ පළවෙනි පේපර් එක පේපර්ස් දෙකක් දුන්නා ඒකේ පළවෙනි පේපර් එක හදි ඉස්සලාම බලන්න ඒක තමයි තරලි මට හිතෙන්නේ. විජේරාම් පැත්තට තමයි කරන්ට් එක නැත්තේ. අනිත් පැති වලට කරන්ට් එක තියෙනවා. හරි මුලින්ම මම බලන්න පළවෙනි ප්‍රශ්නේ. මේ ඕගලන්ට මම දුන්න දෙවෙනි වාරයේ සම්පූර්ණ කරන්න කියලා පළවෙනි පේපර් එක. පේපර් එකක් දෙනවා තනිව කරලා මම ලකුණු දෙන. මේ දවස් ටිකේ ප්‍රශ්නයක් තියෙන හින්දා ඉදුනේ නැත්තේ ලැබෙන මාසය අනිවාර්යෙන් අපි දැන් කර්ෆියු වයින් කරාට පස්සේ එන්න පුළුවන් අවස්ථාවක් ආපු ගමන් මම පේපර් එක දෙන්න හරි ඊට පස්සේ අර පළවෙනි වාරේ කරා වගේම ලකුණු දෙන්න හරි දී ඇති තල රූප නම් කරා මොකද කියන්නේ මේක මොකක්ද පළවෙනි තල රූපේ එයාට නමක් යෝජනා කරන්න බලන්න ඔව් එයා ඇවිල්ලා පළවෙනි රූපේ ඔව් එයාට අපි කියනවා මොකක් කියලාද ඔයගොල්ලෝ කියනවා හරි එයා වෘතය අන්න හරි නේතුකි හොඳයි ඒ ඇවිල්ලා වෘතය දෙවෙනි කෙනා ඇවිල්ලා පාද තුනකින් සමන්විතයි එයා ත්‍රිකෝණේ අන්න හරි ඒ ඇවිල්ලා ත්‍රිකෝණේ ඒක නම් ඉතින් වරදින්න බෑ පළවෙනි ප්‍රශ්නේ. හොඳයි දෙවෙනි ප්‍රශ්නේ 2875යි 23යි එකතු කරන්න. එහෙනම් 2875යි 23යි. එක ස්ථානයේ කෙලින් එක ස්ථානයේ තියන්න. තියලා ඉවර වෙලා එකතු කරමු. එහෙමනම් 8යි 9යි 8යි 2යි. ඔව් 2898යි. ඔව් ගොඩක් කට්ටිය කියන කතාව හරි. ප්‍රශ්න අංක දෙකට අදාළව 2898යි. හරි නේද? හොඳයි. ප්‍රශ්න අංක 3 මෙම සංඛ්‍යා රේඛාව මත 10ට අඩු දෙකෙහි ගුණාකාර සියල්ලම ලකුණු කරන්න. එහෙනම් 10ට වඩා අඩු දෙකේ ගුණාකාර සියල්ල. ඒ කිව්වේ දෙකෙන් බෙදෙන සංඛ්‍යා. එහෙනම් 2 පුළුවන්. හරි. 4 පුළුවන්. 6 ගන්න පුළුවන්. 8 ගන්න පුළුවන්.
ඉතින් ගොඩක් කට්ටිය කියන ඇයි 10 ගන්න නැත්තේ 10ක් පුළුවන් නේ 10 දෙකෙන් බෙදෙනවා 10 ගන්න පුළුවන්ද කට්ටිය මොකද හිතන්නේ 10ක් ගන්න පුළුවන්ද 10 ගන්න බැහැ ඇයි ගන්න බැරි අපිට කියන්නේ 10ට අඩු කිය එතකොට 10 කියන්නේ 10ට වඩා අඩු ඉලක්කමක් නෙවෙයි බැහැ ශලේන දෙකෙන් බෙදෙන්නේ නැත් එක ගත්තොත් වැරදි දහයට අඩු කියද්දි එක ගන්න බෑ හෙසඳු බිඳුව ගන්නත් බෑ දෙවරක් චක්‍රයේ අපිට හම්බ වෙන්නේ නැහැ බිඳුව හරි දෙකේ ගුණාකාර ගොන්නට අනිවාර්යයෙන්ම දෙකේ ඉඳලා ඉදිරියට යන්න 2 4 6 බිඳුව ගන්න එපා හෙසඳු අංක 4 ඊළඟ ප්‍රශ්න මේ කියන සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියා එම සංඛ්‍යාව අකුරින්ද ලියන්න. එහෙමනම් ඉලක්කම් 3න් 3ට අපි වෙන් කර ගන්න ඕනේ සම්මත ආකාරයෙන් ලියද්දී අග සිට ඉලක්කම් 3න් 3ට. එහෙමනම් 271. ඊට පස්සේ 873. 873. इस तरह तीन ने छोटी ये देखा आता है खलाप देखा आता है तुम सी है विसी हाथ तुम सी है विसी हाथ पाह आगे इंदला इलाका तुने तुने डे बैंक करा तो रे खलाप हाथ रख के रहे ना मेक आपुरे इंदली वोट हरे पान मिलियन है ने में बिलियन है पान बिलियन है තුන්සිය විසි හත් මිලියන අටසිය හැත්තෑ තුන් දහස් දෙසිය හැත් එක හරි වැඩේ සාර්ථකයි හොඳයි පස්වෙනි ගැටලුව 755 යන සංඛ්‍යාව ආසන්න 10ට වට යනලු එහෙනම් 755 ආසන්නතම 10 ගොඩ අග ඉලක්කම් දෙක විතරක් බලලා ඉස්සෙල්ලා ඕනනම් තීරණය කරන්න පුළුවන් 55 නේ ආසන්න 10 කොට 60 එහෙනම් 760 හොඳයි 7001යි 760 750 නෙවෙයි 760 750 ඉන්න ආසන්නතම 10 කොට 760 ඔන්න පළවෙනි ප්‍රශ්න පහ හරිනේ හයි වෙනි කාරණේ අන්න ඉස්සල්ලාගේ තිරස් බව දැන් සිරස් බව මොකක්ද එහෙමනම් මේක ලඹ කැටය වෙන්න ඕන එහෙම නේද ඔව් ඒකට කියන්නේ අපි ලඹ කැටය කිය ඒකටත් ලෙවල් එක කියලා ලිව්වත් දැන් ළඹය හරි ළඹ කැටය කියලා හරි දෙකෙන් ඕන එක හරි නේද හරි පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 760 ආසන්නතම 10 ගොඩ ආසන්නම 10ට වැටියොත් 760
හරි තලයක සිරස් බව දැන ගැනීමට ලම්බ කැටය එහෙම නැත්නම් ලම්බය කියලා කියන්න පුළුවන් ලෙවලේ නම් නෙවෙයි පෙරවරු 12යි 35 ඔන්න අපේ කඩේ ආපහු පටලවගෙන ඇති මට විශ්වාසයි ඕක ආපහු පටලවගෙන ඇති පෙරවරු 12යි 35 පෙරවරු හොදි පස්වරු නෙවෙයි එහෙනම් දවස ආරම්භ කරපු අවස්ථාව පෙරවරු 12යි 35 තාම පැය කීයක්වත් ගත වෙලා නැහැ එහෙනම් පැය බිංදු දෙකයි දෙතිතයි 35 ඕකනම් අපේ ගොඩක් අය වැරදිලා ඇති බිංදු දෙකයි දෙතිතයි 35 බිංදු දෙකයි දෙතිතයි 35 ඔව් මට නම් හිතෙන්නේ ගොඩක් අය ඒක වැරදි ගොඩක් අය 12යි 35 තමයි ලියලා ඇත්තේ හොඳයි නැතුකි සේනාය හොඳයි එහෙනම් මනුෂ්‍ය හොඳයි ප්‍රමෝෂ මොකදත් හරිද වැඩි ඔන්න හත්වෙනි කාරණේ ඊළඟ කාරණේ නැගෙනහිර දිශාවට මුහුණලා සිටින අයෙකු දැන් අපි දන්නවා මේ පැත්ත උතුර නම් මේ පැත්ත දකුණ නම් වෙනවනේ මේ පැත්ත එතකොට නැගෙනහිර වෙනවා මේ පැත්ත එතකොට බටහිර වෙනවා අපිට කියන්නේ නැගෙනහිර පැත්තට තමයි මූණ දාලා ඉන්නේ එතකොට නැගෙනහිර පැත්තට මෙයා මූණ දාලා ඉන්නවා නම් මෙයා හැරිලා ඉන්නේ මේ පැත්ත නැගෙනහිර දිශාවට නැගෙනහිර පැත්ත බලාගෙන ඉන්නේ එහෙනම් එයාගේ වම් අත තියෙන්න ඕනේ මේ පැත්තේ දකුණු අත තියෙන්න ඕනේ මේ පැත්තේ එහෙමනේ එහෙනම් මොන දිශාවටද වම් අත පිහිටලා තියෙන්නේ උතුරු දිශාවට අන්න හරි ඕගොල්ලෝ නැගෙනහිර පැත්තට හැරිලා බලන්න ඔයාගේ වම් අත කොයි පැත්තේද තියෙන්නේ කියලා දකුණු පැත්තේ නෙවෙයි දකුණු අත තමයි දකුණු පැත්තේ තියෙන්නේ වම් අත තියෙන්නේ උතුරු දිශාවේ නේද මෙතුන් හරිද එතන පටල දැන් බලන්න නැගෙනහිර පැත්ත කියන්නේ මේ පැත්ත ඔයා නැගෙනහිර පැත්තට හැරෙන්නේ මූණ දාන්නේ මේ පැත්තට නැගෙනහිර පැත්ත. එතකොට ඔයාගේ වම් අත මේ පැත්තනේ දකුණු අත තියෙන්නේ මේ පැත්තනේ පැහැදිලිද? වම් අත තියෙන්නේ මේ පැත්තේ උතුරු පැත්තේ. දකුණු අත තියෙන්නේ දකුණු පැත්තේ. හරිනේ? හරි මොකද දැන් කියන්නේ මේකට ඔයගොල්ලෝ නමක් මොකද්ද මේකට ඔයගොල්ලෝ දෙන්න පුළුවන් නමක් දැන් කියාවි රොම්බසේ කියලා කියාව මොකද ඔයගොල්ලන්ගේ අදහස මේකටත් ළමයි රොම්බසේ කියලා කියන්න බෑ ඇයි අපිට දීලා තියෙන්නේ පාද 3යි සමානයි කියලා මේකයි මෙන්න මේ පාදයයි මෙන්න මේ පාදයයි ඔය කියන පාද 3 විතරයි සමානයි කියලා මේක චතුස්තලයක්ද මේකට කියනවලු චතුස්තලය කියලා නෑ නෑ මේක චතුස්තලයක් නෙවෙයි ආපෝ සලින හොඳට අරගෙන බලන්න සලි මේ මොකක්ද චතුස්තලයක රූපය එතකොට මේ චතුස්තලයක්ද හොඳට බලන්න අපි හදපු ඝන වස්තු අපි බලපු ඝන වස්තු වල මේකට චතුස්තලයේද නෑ එහෙනම් මොකද්ද මේකට කියන්න සුදුසුම නම මේකත් කලින් වගේම තමයි මේකත් සමාන්තර ආශ්‍රය එහෙම නේද ශමෝදි මේකත් සමාන්තර ආශ්‍රය. ඔව් මේකට ගැලපෙන්නේ සමාන්තර ආශ්‍රය තමයි. පාද 3යිනේ සමාන පාද 4ම ඔන්න චේනාය සමාන වුණා නම් පාද 4ම සමාන වුණා නම් අපිට දෙන්න තිබ්බා රොම්බසේ කියලා. පාද 3යි සමානයි කියලා දීලා තියෙනවා. ගොඩක් අය රොම්බසේ දාලා ඇති. පාද 3යි සමානයි කියලා දීලා තියෙනවා. ඒ නිසා මේකට ගැලපෙන්නේ ඔව් සමාන්තර ආශ්‍රය කියන එක. මේකට ගැලපෙන්නේ සමාන්තර ආශ්‍රය කියන එක. පහත තල රූප අතරින් සංවෘත සරල රේඛීය සංවෘත කියන්නේ වැහිලා තියෙන්න ඕනේ. සරල රේඛීය කියන්නේ ඔක්කොම සරල රේඛා තියෙන්නත් ඕනේ. සංවෘත වෙන්නත් ඕනේ. සරල රේඛීය වෙන්නත් ඕනේ. එහෙනම් පළවෙනි එක ගන්න බෑ. ඇයි මේකේ වක්‍රයක් තියෙනවා. දෙවෙනි එක ගන්න පුළුවන්. මේක ඔක්කොම සරල රේඛා තියෙ. මේක ගන්නත් බෑ. මේක ගන්න පුළුවන්. සංවෘත වෙලා තියෙන්නත් ඕනේ. ඒත් එක්කම ඔක්කොම සරල රේඛා වෙලා තියෙන්නත් ඕනේ. හරි නැතුන්.
හොඳයි. සලින හොයාගත්ත නේද සවිධි චතුස්තලයක් නොවන විත්තිය. ප්‍රශ්න අංක 11. 9 5 3 8 යන සංඛ්‍යා හතරම භාවිතා කරලා ලියන්න පුළුවන්. ඉස්සල වගේමයි විශාලතම ඔත්තේ සංඛ්‍යාව. විශාලතම ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් විශාලතම සංඛ්‍යාව ලියනවනම් 9 ගන්න වෙනවා. 8 ගන්නත් වෙනවා. එතකොට විශාල වෙන හින්දා 5 3 අන්තිමටම 3. මෙන්න ලියන්න පුළුවන් විශාලතම ඔත්තේ සංඛ්‍යාව. අග ඉලක්කම දෙකෙන් බෙදෙන්නේ නැහැනේ ඔත්තේ සංඛ්‍යාවල. ඒකයි මම අගට 3 දැම්. විශාලතම වෙන්න ඕන හින්දායි අග ඉලක්කම කුඩා කරේ. මුල ඉලක්කම විශාල වුණොත් විශාල සංඛ්‍යාවක් තමයි හදන්න පුළුවන් වෙන්නේ. එහෙමනේ. අර පොඩි කාලේ අපි සංඛ්‍යා ලියන්නේ. අංක 12. දශම සුළු කිරීමක්. මෙතන නම් දශම ස්ථාන දෙකම තියෙනවා. කිසි අර්බුදයක් නැහැ. මෙතන එකයි තියෙන්නේ. එහෙනම් මෙතනම අදිපාඩුවට බිංදුවක් දාගමු. එහෙනම් දැන් 3.5 බිංදුව 2.75. දශම තිත කෙලින් දශම තිත තිබ්බා. එකතු කරමු. එහෙමනම් 5යි එකක් ඉතිරි 6.25. 6.25. ඔව් ඒක හරි. 6.25. සවිධි චතුස්තලයක මුහුණක් ගණන සහ ධාර ගණන ලියන්නලු. මුහුණක් කීයක් තියෙනවද ධාර කීයක් තියෙනවද කියලා. මෙන්න ගිය සති දෙකේදී ඉවර වෙච්ච පාඩම. මුහුණක් තියෙන්නේ 4යි. ධාර කීයක් තියෙනවද? ධාර 6ක් තියෙනවා. බලන්න හරිද කියලා. චතුස්තලයකට මුහුණත් 4යි. ධාර 6යි. ශීර්ෂ තමා 4ක් තියෙනවා. ධාර 6ක් තියෙනවා. හොඳයි. ඊළඟ එක ලීටර් 5ක ධාරිතාවක් ඇති බඳුනක් පෙරවීමට මිලිලීටර් 500 ධාරිතාවක් ඇති භාජනයකින් කොපමණ වාරයක් දාන්න ඕනේ? එහෙනම් අපි කල්පනා කරලා බලුවොත් ලීටර් 5ක් කියන්නේ ඇත්තටම මිලිලීටර් කොච්චරද? ලීටරයක් ඇතුලේ මිලිලීටර් 1000ක්. එහෙනම් ලීටර් 5ක් ඇතුලේ මිලිලීටර් 5000ක් තියෙනවා. එහෙනම් මිලිලීටර් 5000 පුරවන්න ඕනේ 500 ඒවා කීයකින්? එහෙනම් 5000 බෙදන්න ඕනේ 500. පැත්තක අපි බෙදලා බලුවොත් ලේසි බිංදු දෙක කපලා ඉන්නවනම් 50 බෙදීම 5. 10. එහෙනම් වාර කීයක් දාන්න ඕනේද? වාර 10ක් දාන්න ඕනේ. හොඳයි. ගොඩක් කට්ටිය ඒ පිළිතුර අරගෙන තියෙනවා. ඔව් මෙතන හොඳයි. වාර 10ක් වෙන්න ඕනේ. වාර 10කදී පුළුවනි වැඩේ කරන්න. හොඳයි. තරුලි මොකද අපේ හරි දෙයක වාර 10කදී ඔය වැඩේ පුරවන්න පුළුවන්. හරිනේ. පරිමිතිය 48ක් වෙන. ඒක කොහොමද කරන්නේ? පරිමිතිය කියන්නේ වටේම දිග මතකනේ. ඉතින් සමචතුරස්‍රයක් තියෙනවලු. ඕකේ සම්පූර්ණ වටේම දිග දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා සමචතුරස්‍රයක් කියන්නේ පාද හතරම සමානයිනේ. එතකොට එක පැත්තක දිග හොයන්න මොකද කරන්නේ? අන්න හරි. 48 අරගෙන ඉවර වෙලා හතරෙන් බෙදමු. ඉතින් අනේ 48 හතරෙන් බෙදුවොත් කීයක් ඒබිද? සෙන්ටිමීටර 12. දැන් ගොඩක් අටේ කල්පනා කරනවා දන්නේ නැහැ මොකද්ද මෙයා මේ ගහපු ඉර කියලා. ඔයගලට මම කියලා දීලා තියෙනවා. මොකද්ද මේ ඉරේ අදහස? කට්ටිය මතකද මේ ඉරි කෑලි අදහස මොකද්ද කියලා? ඔව්. ඉරි කෑලි අදහස බෙදීම කියන එක තමයි. අන්න හරි. 48 බෙදීම 4 කියන එක තමයි. ඔන්න 15 වෙනි කාරණේ.
ඊළඟට අංක 16 අපෙන් අහනවා 10යි 20යි අතර පිහිටි සියලුම සංයත සංඛ්‍යා හරි සියලුම සංයත සංඛ්‍යා මොකද කියන්නේ 10යි 20යි අතර පිහිටි එහෙනම් 11 සංයත නෙවෙයි සාධක දෙකක් විතරයි ඒක ප්‍රථමයි 12 ගන්න නම් පුළුවන් සාධක ගොඩක් තියෙනවා දෙකට වඩා 13 බෑ 14 පුළුවන් 15 සංයුතයි සාධක ගොඩක් තියෙනවා 16 පුළුවන් 17 බෑ 18 එහෙනම් 12 14 15 16 18 නැහැ චනාය හරි වැරදි විතරක් බලමු එහෙනම් 12 14 15 16 18 හොඳයි ප්‍රශ්න අංක 13 කරගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඔන්නට අහලා බලන්න මොහුණත් 4යි ධාර 6යි අංක 13 ඉසලිනා තාම හරි වැරදි දාගත්තේ නැත්නම් ඔන්න අංක 13 14 15 හරිනේ 14ට වාර ගාන 10යි 15ට වාර ගාන 12 පැත්තක දිග 12 සංයුත සංඛ්‍යා විදියට 12 14 15 16 18 මේ ටික නැතුව වෙන ඒවා තියෙනවද තව නැහෙනි අනිත් ඒවා ප්‍රථමකයි සාධක දෙකක් විතරයි තියෙන්නේ සාධක දෙකක් විතරක් තියෙනවා නම් ඒවා ප්‍රථමකයි හරි අංක 17 සාධක දෙක පමණක් ඇති සංඛ්‍යා කුමන නමකින් හැඳින්වේද මතකද දැන් මොහොතකට කලින් කිව්ව කාරණේ සාධක දෙක පමණක් ඇති සංඛ්‍යා කුමන නමකින් හැඳින්වේද ඔව් ඒකට අපි කිව්වේ මොකක් කියලාද ළමයි සාධක දෙක ප්‍රමෝෂ සාධක දෙකක් විතරයි තියෙන්නේ සාධක දෙක විතරක් තියෙනවනේ ඒ වලට අපි කියනවා මොකක් කියලා සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් තමයි සංයුත සංඛ්‍යා කියන්නේ. සාධක දෙකක් විතරක් තියෙනවා නම් අපි ඒවලට කියුවේ මොකක් කියලාද? ප්‍රථමක සංඛ්‍යා කියලා. ඒවලට අපි කියුවේ ප්‍රථමක සංඛ්‍යා කියලා. සාධක දෙකක් පමණක් සහිත. සාධක දෙකක් පමණක් සහිත සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා. හරි නේද සාධක දෙකක් විතරක් නම් තියෙන්නේ ඒව ඇවිල්ලා ප්‍රථමකයි සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙනවා නම් ඒව ඇවිල්ලා සංයුතයි ඔන්න නැවත 18 සුළු කිරීම දෙකක් හත්සිය අනුතුන සීයෙන් ගුණ කරොත් කියක් ඒවිද හත්සිය අනුතුන ගුණ කරොත් සීයෙන් අගට බිින්දු දෙකක් යන ඔව් මෙතුන් කියනවා හරි හත්සිය අනුතුනේ අගට බිින්දු දෙකක් එන එක විතරයි වෙන්නේ ඇයි සීයෙන් ගුණ කරන්නේ දාහෙන් ගුණ කරොත් තමයි බිින්දු තුනක් එන්නේ ඊළඟට 5700 දහයෙන් බෙදන්නේ එක බිින්දුවකට එක බිින්දුවක් කපන්නේ ඉතින් හරි සරලයි කියක් ඒවිද ඔව් 570යි දැනට ප්‍රශ්න අංක 18ක් ඔන්න කෙටි ප්‍රශ්න අංක 18ක් කතා කරා. ඔක්කොම හරි කියපු කෙනෙක් ඉන්නවා. 18ෙන් 18ම මම හිතන්නේ එකක් හරි වැරදිලා ඇති. යන්නේ හොඳයි මනුෂ්‍ය හොඳයි මෙතුන් හරි හොඳයි ගොඩක් කට්ටිය එකක් දෙකක් වැරදිලා තියෙනවා. හොඳයි ඔව් දෙකක් වගේ හැරලා තියෙනවා. හොඳයි තනුවර හරි චේනාය හොඳයි ගොඩක් කට්ටිය එකක් ඕ දෙකක් අනිවාර්යයෙන්ම වරද්දගෙන තියෙනවා එතුකි හොඳයි පනහට අඩු හතේ ගුණාකාර සියල්ලම ලියන්න පනහට අඩු හතේ ගුණාකාර ඒ කියන්නේ අනේ හතරක් චක්කරේ
हतर चक्रे ना पनाट अड़ू हतर चक्रे कऊद हत हतर देख दर हतर तुन विसी एक हतर हतर विसी अटाई हतर पहा ओय विधिय हत दर विसी एक विसी अट तिस्पह हरद बलानको तवती तवती हतलिस देख पनाट अड़ू हतलिस देख हतलिस नवे अन्न हर इट वडा रंग अन्न वे इत को पनाट वडा वेडिवे हिंद पनाट अड़ू हते गुणाकार सियाल पसन त्रिकोण रटाव एंद एही अगेद लियान्नलू हरी पसन त्रिकोण रटाव ना मुल पेलिये एकाई पेली पहाक तेने पे वसन रटावे देविनी पेलिये दी देखाई इलंग पेलिये दी तुनाई इलंग पेलिये हतराई ඊළඟ පේළියේදී 5යි. හරි. එහෙමනම් මෙන්න පස්වන ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. ඇත්තටම පස්වන ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ අගයද ලියන්න කියලා කියනවා. මොකක්ද එහෙමනම් අගය වෙන්නේ? මේක ඇතුලේ ඔක්කොම බෝල කීයක් තියෙවිද? 15ක් තියෙවි. බලන්න එහෙම නේද කියලා. उन्न पसन त्रिकोण संख्या रटाव यही आ गया मिथुन सदृदायक गुड़कटी विश्य दह हत दह अट दह नवया हरहील एक कोमारी वेरदील वाक आदित्य मनुष्य हरिगीप कट्टिया तीन मिथुन हाई प्रश्न वीस घन वस्तु पत्र इन सैदिया की घन वस्तु कुमार हंधुरा पुलवंद मे घन वस्तु मुखद मे पत्र पुलवंग वेद काट हर मुखात मेकियन पत्रम भाविता कर हदन पुलवांग घन वस्तु मेके हदन पुलवांग घन वस्तु कौद हेकिद मेक घन कय ने वे घन का भय मे अल घन का भय अभी घन वस्तु तुनाई नई कथा कर साधन गण वस्तु दार दार किबद दार दुलाहरि शीर्ष मुलु 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 किय मुलु अट उन्न एक गण काबे पलवेनि उत्तरे दार दुलाहाय शीर्ष पहन देखने सांख्य भावित वगु संपूर्ण करानु वगुअन एक संपूर्ण करानु ऐना मे कदल तीन उत्ते संख्या अग इलाक वाल परीक्षा कल का संख्या हरदास देशीय पहाल एक उत्ते संख्या अगट दीने पहाने
එක දෙකෙන් බෙදෙන්නේ නැහැනේ 1251 ඒකත් ඔත්ත්‍ය සංඛ්‍යාවක් අගට තියෙන එකනේ 10 ගුණාකාර කියන්නේ 10ෙන් බෙදෙන ඒවා අගට බිඳුව තියෙනවා එහෙනම් 350 විතරයි වෙන නෑ මොකුත් සමහරක් අය 75ක් දැම්මද දන්නේ නැහැ එහෙම දැම්මනම් වැරදි ඉතින් 10 ගුණාකාර වෙනවා නම් අගට බිඳුවේ ඉරට්ට සංඛ්‍යා ඒ කියන්නේ දෙකෙන් බෙදෙන ඒවා අග ඉලක්කම දෙකෙන් බෙදෙනවා නම් ඒක ඉරට්ට සංඛ්‍යාවක් 72 238 350 6728 ඒකත් පුළුවන් ඔය හතර නේද ගන්න පුළුවන් හතරයි ගන්න පුළුවන් ඔන්න වගුව හරිද තෙනුකි මොකදත් හරිද සමෝදි ඔන්න වගුව දශම තුනයි පහක් दशम तीत के लिए दशम तीत तीप अलग बिदरी लगान दाहें पहा पहाई मिथना हाथर आई हाथ ने तुना गियो तेक आई आई तुना काट करो तुनाई पाऊ मिथुन की नो हरी तुनाई दशम एकाई पहा तुनाई दशम एकाई पहा तुनाई दशम एकाई पहा एक हरी रोमांक देखट अदाल पिली तुर දාහෙන් ගුණ කරන්න තියෙන්නේ මහන්සි වෙන දෙයක් නැහැ 32 යකට බිඳ 3ක් එනවා 32000යි රෝමංක 3 එකතු කරලා අඩු කරන්න තියෙන. එහෙනම් අපි ඉස්සෙල්ලා එකතු කරමු 8715ට 5275ක්. ඒ දෙක එකතු කරලා එන උත්තරෙන් අඩු කරන්නයි තියෙන්නේ. එහෙනම් 10යි 9යි 9යි 13යි ඒකෙන් 3489ක් එක ස්ථානයේ කෙලින් එක ස්ථානයේ තිබ්බද බලන්න ඒ කිව්වේ අග ඉලක්කමට අග ඉලක්කම 2යි 5යි 0යි 1යි ඔන්න රෝමංක 3 10501යි ඔව් මෙතුන් කියනවා හරි 10501යි රෝමංක 4 අපිට තියෙන්නේ බෙදීමක් 9ෙන් පහට නැති හින්දා 57ට බලමු 9රක් 6යි 6ට 4ට උඩින් තමයි 6 දාන්න ඕනේ 54යි ඉතිරි වෙනවා 3ක් මේ තුන ගත්ත පල්ලයට 9රක් 3 27යි ඉතිරි වෙනවා 6ක් තුන ගත්ත පල්ලයට 63ට 9රක් 6යි 9රක් 7යි 63යි එහෙනම් පිළිතුර 637යි බලන්න හරිද කියලා. ඔව් මෙතුන් අනේ දැන කර්ම දෝෂ ඵල දීලා තියෙනවා මට හිතෙන විදිහට. ඒක අවුලක් කරගෙන.
බෙදීම ගන්න ගොඩක් අය වැරදිලා වගේ. 1 2 3 නම් හරි 4 වෙනි එක වරද්දලා තියෙනවා වගේ. බෙදන්න ගිහින්. ඊළඟ කාරණේ 5 වෙනි එක බෙදීම 23 න් බෙදා ගන්න තියෙන 23 න්. දැන් ඔන්න තවත් ප්‍රශ්නයක් වෙලා ඇති 23 න් බෙදා ගන්න ප්‍රශ්න කර ගන්න බැරුව සමහරක් පිට. 6371 23 න් බෙදන්නයි තියෙන්නේ. ඔව්. 6ට නෑ 23 ව 63ට බලමු. 63ට 23 ගොඩවල්. අපිට ගොඩවල් 3ක් ගන්න බැරි වෙයි 23 ගොඩවල් 2ක් ගන්න පුළුවන් වෙයි. ඒ කිව්වේ 46යි. ඉතිරි වේවි එහෙමනම් 3න් 6ක් බෑ 13න් 6ක් ගියොත් 7යි. මෙතන 5යි දැන් 5න් 4ක් ගියොත් 1යි. අත ගත්ත පල්ලෙහාට 177ට 23 ගොඩවල් අපි හිතමු දාලා ගොඩවල් 6ක් අපි 23 ව 6ක් ගුණ කරලා බලමු කීයක් එයිද කියලා 18යි එකක් ඉතිරි තා පුළුවන් නේ අපි බලමු එහෙමනම් ගොඩවල් 7ක් දාලා 8ක් දැම්මත් වැඩි වෙයි 7ක් දාලා බලමු हदागत्ता හොඳයි ඒක නම් අරගෙන තියෙනවා රෝමාංක 4 තමයි වැරදිලා තියෙන්නේ ගොඩක් අය. අමාරු එක කරලා ලේසි එක වරද්දලා වගේ. ආදිත්‍ය හොඳයි. ඔන්න පළවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නට අදාළ කොටස් තුන. බලන්න සුළු කිරීම වල යම් යම් දෝෂ තියෙද කියලා. දෝෂ තියෙනම නම් ටක් ගාලා හරි ගස්ස ගන්නකෝ. ලකුණ ලබා දීමක් කරන්නේ හරි වැරදි විතරක් බලාගෙන යමු. හොඳයි පළවෙනි ප්‍රශ්නේ ගොඩ නැගෙන්නේ අපේ ගණිත කර්ම ඒ හැටි අපේ දශම පාඩමත් ඇතුළත් වෙනවා ඊට අමතරව උකට මම සංඛ්‍යා රටා සහ සංඛ්‍යා වර්ග කියන පාඩමත් දැම්මා ඊට අමතරව පළවෙනි ප්‍රශ්න තුල ඝන වස්තු වල පොඩි දැනීමකුත් බලාපොරොත්තු වෙන කොටස් තුන වෙන් කරගත්තේ යන්නේ මේ විදියට පාඩම් හතරක් ඔක ඇතුලේ තියෙනවා ඝන වස්තු පාඩම සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා පාඩම ඊට අමතරව දශම පාඩම ඊට අමතරව පූර්ණ සංඛ්‍යා මත ගණිත කරන පළමු වාරයේ කරපු පාඩම හරි අපි යමු දෙවෙනි කාරණේට එහෙමනම් අඩුපාඩු හරි හදාගත්තද 23 න් බෙදෙන එක ප්‍රමෝෂ වරද්ද ලැබි සම්පූර්ණ පිට තරුලි මොකක්ද චමත් අවසාන එක තමයි වැරදිලා ඇත්තේ මට හිතෙන්නේ මනුෂ්‍ය මේ තියෙන පස්වෙනි එක බලන්න මේ කරලා තියෙන පස්වෙනි එක තමයි රෝමාංක පහ හොඳයි හොඳයි දෙවෙනි ප්‍රශ්නේ යමු මනක් භාග ප්‍රශ්නයක් හරි අපිට කියනවා මෙන්න මේකේ පළවෙනි එක තුල්‍ය භාග දැනුම් භාවිතා කරලා තුල්‍ය භාග දැනුම් භාවිතා කළා. ඒ කියන්නේ යම් භාග සංඛ්‍යාවක 6යි 9යි එකම සංඛ්‍යාවකින් ගුණ කරලා අපිට පුළුවන් තුල්‍ය භාග හදාගන්න. එහෙනම් 2 4 වෙලානේ. එහෙනම් මේ 2 කියන සංඛ්‍යාව කීයෙන් ගුණ කරොත්ද 4ක් වෙන්නේ? 2 කියන සංඛ්‍යාව කීයෙන් ගුණ කරොත්ද 4ක් වෙන්නේ? හිතන් 2කින් ගුණ කරොත්. එහෙනම් 7 කියන සංඛ්‍යාවත් අපි 2කින් ගුණ කරන්න ඕනේ. එනම් 7 දෙකෙන් ගුණ කරොත් කීයක් එවිද අපිට 14ක් එයි. කවුරු හරි ඒ හිස්කොටුව පුරවලා තියෙනවා.
උත්තරේ පළවෙනි ඉස්කොටුවට 14. ඔව් ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඒ විදිහටම 14 28 වෙලානේ. 14 දෙකෙන් ගුණ කරොත් තමයි 28. එහෙනම් 4 කියන සංඛ්‍යාවත් දෙකෙන් ගුණ වෙලා තමයි මෙතනට එන්න ඕනේ. එහෙනම් කීයද එන්න ඕනේ? 8. හිස්කොටු දෙකම හරියද බලන්න. පළවෙනි හිස්කොටුවට 14, දෙවෙනි හිස්කොටුවට 8. හරිද? කොටස් දෙකම හරිය කියපු කෙනෙක් ඉන්නවා. හොඳයි. යම්කිසි භාග සංඛ්‍යාවක 6 සහ 9 එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් තමයි අපි භාග එකතු කරද්දී මෙතුන් කියලා දුන්නේ. 6 සමාන කරගන්න අපි උඩයි යටයි එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා කියලා. ඒ වැඩේ තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 2 4 වෙනවා නම් දෙගුණයක් වෙලා, ඒ කියන්නේ දෙකෙන් ගුණ වෙලා. එහෙමනම් 7ක් දෙගුණයක් වෙලා 14 වෙනවා. 14 දෙගුණයක් වුණොත් තමයි 28 වෙන්නේ. එහෙනම් 4ක් දෙගුණයක් වෙලා 8 හැදෙන්න ඕනේ. එහෙමනේ. රෝමංක 2 ආරෝහණ පටිපාටිය. ඒ කියුවේ පොඩිම එකේ ඉඳලා ලොකුම එක වෙනකම්. එහෙනම් මේ කියන අවස්ථා තුනෙන්, භාග අවස්ථා තුනෙන් කවුද පොඩිම කෙනා? ගොඩක් අය හිතනවා ඇති දෙකෙන් එක තමයි පොඩිම එක්කෙනා කියලා. නැහැ ළමයි, මතකද කේක් කතාව? පොඩිම එක්කෙනා වෙන්නේ 4න් 1. ඊළට වඩා ලොකුයි 3න් 1. එහෙනම් ලොකුම කෙනා තමයි 2න් 1. මං ගියේ සතියෙත් මේක පිළිබඳව පැහැදිලි කරා. බලන්න ආරෝහණ පිළිවෙල හරිද කාගේ හරි කියලා. 4න් 1 තනුවර, 3න් 1 ඊට පස්සේ 2න් 1. ගොඩක් අය හිතනවා ඇති පොඩිම කෙනා ඇවිල්ලා 2න් 1 කියලා. එහෙමනම් ඉතින් වැරදි. රෝමක 3 යම් කිසි අඩුපාඩුවක් තියෙනවා. මෙන්න මෙතන බෙදීම ලකුණ නෙවෙයි ඉතින් එන්න ඕනේ එකතු කිරීමේ ලකුණ. අපේ කට්ටිය ඒක කරේ නැතුව ඇති. එතන බෙදීම තිබ්බ හින්දා මෙතන පොඩ්ඩක් හරි ගස්ස ගන්න. මෙතන තියෙන්නේ එකතු කිරීම, බෙදීම නෙවෙයි එකතු කිරීම. දැන් පොඩ්ඩක් බලන්නකො, දැන් පුළුවන් ඔයගලට කරන්න. එතන තියෙන්නේ එකතු කිරීම. මෙතන අපේ කට්ටිය වර්ධවා තේරුම් ගන්න නැතුව ඇති ඒක කියලා. තනුවර ප්‍රශ්න සියල්ලම කරමු. හොදි අපි මෙතනදී කරන්න පුළුවන් ප්‍රශ්න කොහොම ටික කරමු. කරපු නැති කට්ටියත් දැන් කරමු. සමහරක් විට මේ ප්‍රශ්න අතහැරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොත් කරමු. මොකද මට අවශ්‍ය මේක පේපර් එක සාකච්ඡා කරන එක තමයි. හරි. සියලු ප්‍රශ්න වලට පිළිතුරු හොයන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මම දෙන පේපර් එකේදී හරියට කරමු. දැන් එකතු කරන්න පුළුවන් අපේ කට්ටියට. හරිද? දැන් එකතු කරගන්න නැති මං හිතන්නේ බෙදීම තිබ්බ හින්දා කරගන්න බැරි වෙන්නේ නැති. ඕන දැන් එකතු කරගන්න නැති කියලා මං හිතනවා. හරිනේ. මේකේ හරය අසමානයි. මේක 21න් පංගුවක්, මේක 7න් පංගුවක්. හරය සමාන කරගන්න 7ත් අපි 21ක් කරගමු. එහෙමනම් අපි 3න් ගුණ කරමු.
हतविशे तुणे गुण करमु एना इहला अपि तुणे गुण करमु එතකොට අපිට AV 21 න් පංගු 15ක් හරිද 21 න් පංගු 15ක් ඒකට එකතු කරන්න 21 න් පංගු 1ක් එහෙමද බලන්නකෝ 21 න් පංගු 1ක් එහෙනම් AV ඔක්කොම විසිය එකෙන් පංගු 16ක් දැන් හරය සමාන හින්දා එකතු කරන්න පුළුවනි ඉන්නවද ඒ උත්තරේ ගත්ත කෙනෙක් 21 එකෙන් පංගු 16යි කිය තරලි මොකදත් එකතු කරගන්න පුළුවන් වුණාද හරය සමාන කරගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි හරය සමාන කරගත්තා හරිනේ හොඳයි අඩු කිරීම නම් දෝෂයක් නැත මේක 4න් පංගුවක් මේක 20න් පංගුවක් එහෙනම් ඉස්සෙල්ලාම හරි ගස්ස ගන්න ඕනේ ඉතින් අපි 4ත් 20ක් බවට පත් කරන්න 5න් එහෙනම් ඉහළත් 5න් ඒ අනුව අපිට එනවා 15ක් 20න් 15ක් මෙතන අපිට එනවා 20න් පංගු 11ක් ඒක වෙනස් කරන්න දෙයක් නැහැ නේ එහෙනම් 20න් පංගු 15න් 20න් පංගු 11ක් අඩු කරොත් ඒ විලමයි අපිට 20න් පංගු කීයක් කියලාද හතරක් කියලා. මෙතන හොඳයි. 20 පංගු හතරක් කියලා ඒ. ඔන්න රචනා ප්‍රශ්න අංක 2. බලන්න මේ පාඩම ඇවිල්ලා භාග. මේ ප්‍රශ්නේ ඇවිල්ලා භාග පාඩම. හරි උත්තර විතරක් දාන්න එපා අනිවාර්යෙන් ක්‍රමයක් සමග හදන්න. ක්‍රමයක් සමග හදන්න. विशेष मतक दिन रचना प्रश्न पीड़ित क्रमया सहित අඩුපාඩු හරි ගස්ස ගන්න ටක් ගාලා උත්තර විතරක් දාපු ගැටිය ක්‍රමය හදා ගන්න පළවෙනි රචනා ප්‍රශ්න දෙක හරි අපි යම් බලන්නේ තුන්වෙනි කාරණයට හරි තුන්වෙනි කාරණේ ඇවිල්ලා කෝණ වර්ග නම් කිරීම අපේ කෝණ පාඩම මතක් කිරීම පහත රූප සටහනේ ලකුණු කර ඇති කෝණ වර්ග නම් කිරීමක් ඔන්න තියෙනවා හරි මුලින්ම පළවෙනි එක කොටු ලකුණක් තියෙනවා මම ඔයාලට කියලා තියෙනවා කොටු ලකුණෙන් අදහස් කරන්නේ මොන කෝණයක්ද කියන එක ඇතර මොකද ළමයි කොටු ලකුණෙන් මාක් කරන්නේ ඒක ඍජු කෝණයක් පළවෙනි එක එහෙමනම් ඍජු කෝණයක් කොටු ලකුණෙන් අදහස් කරන්නේ ඒක ඍජු කෝණයක් අන්න හරි කරපු නැති ප්‍රශ්න වලට පිළිතුරුත් හදා ගන්න දැන් හොඳේ සමහර කට්ටිය මේ ප්‍රශ්නේ අතහැරලා තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට අදාළ පිළිතුරක් හදාගන්න. දෙවෙනි ප්‍රශ්නේ මහා කෝණය. ඍජු කෝණයට වඩා ලොකුයි. මහා කෝණයක්. තුන්වෙනි එක ඍජු කෝණයට වඩා පොඩි සුළු. එහෙනම් මේක සුළු කෝණයක්. මේක සුළු කෝණයක්. හතරවෙනි ප්‍රශ්නේ ඇවිල්ලා හඳ බෑයකටත් වඩා ලොකුයි. හඳෙන් හරි අඩකටත් වඩා ලොකුයි. ඒක ඇවිල්ලා එහෙමනම් පරාවර්ත කෝණයක්. ඒක ඇවිල්ලා පරාවර්ත කෝණයක්. එහෙනම් ඍජු කෝණයක්, මහා කෝණයක්, සුළු කෝණයක් එත් එක්කම පරාවර්ත කෝණයක්.
ඔන්න කෝණ ආකාර 4 හරිද ඊළඟට අපි යමු බලන්න b කොටසට හරි b කොටසට යමු එහෙනම් B कोड़ से अबड़े किये नमा C दैरोप सटान तुल A, B, C, D, E, F किन पीटीम हायां पेन्नल थिये नमा A अनुव C ट उत्तुरु दिशावे C किन किन आट मेइन C एनां C किन किन आट उत्तुरु दिशावे इन्ने खाउद केला हां खाउद लामाई C किन किन आट उत्तुरेंगी සී කියන කෙනාට උතුරු දෙසින් ඉන්නේ කවුද සී කියන කෙනාට උතුරු දෙසින් ඔව් ඔයාල කියනවා හරි චමත් හොඳයි B කියන කෙනා අන්න හරි සී කියන කෙනාට උතුරු දෙසින් ඉන්නේ කවුද B ඒක හරි තනවර හොඳයි Aට කවර දිශාවකින්ද C දැන් A ඉන්නේ මෙතන C ඉන්නේ මෙතන එහෙනම් एट खावर दिशाव किंद एक येना केनाट खावर दिशाव किंद मेने ए मेने सी सी भी हिटाने ओ ए वाले इंदला वाला दी खावर दिशाव किंद दापुने इंद नहीं गिनी कोन दिशावे अन्ना हरे गिनी कोन दिशावे अन्ना हरे गिनी कोन दिशावे इंतवाई सी भी हिटान अन्ना हरे वेरी गुड आदित्य के ना हरे गिनी कौन दिशा में ईलंगटे बी टे निरित द मेने बी ऐना मेने बी बी टे खावर दिशा व किंदे डी अने निरित दिशा में काउंट पीटा निरित के अने में पैतरे तो कर ऐना निरित दिशा में पीटा अने अन्ना हरे डी के ना क्या निरित वे ने महीने उत्तर महीना दक्षिण महीना निरित में पैते ऐना निरित दिशा में किन्ने काउंट डी और ना प्रश्न अंक तूने हरी ने प्रश्न अंक तूने निर्देश दिशा वेंगे इन्हें काउंट किए ने दिशा पढ़ माई कौन पढ़ माई मत क्रीम और ना करा एक अथरे खात्रे वेनी कारणे प्रोमांक एक පනහට අඩු සියලුම සමචතුරස්‍ර සංඛ්‍යා ලියන්න 50ට අඩු සියලුම සමචතුරස්‍ර සංඛ්‍යා එනම් පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1 ඊළඟට 4 තුන්වෙනි එක්කෙනා 9 මතකන කෙටි ක්‍රමේ හතරවෙනි එක්කෙනා 4 වරක් 4 16 පස්වෙනි එක්කෙනා 25 හයවෙනි කෙනා 36 හත්වෙනි කෙනා 49 මෙන්න සියලුම සමචතුරස්‍ර සංඛ්‍යා පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ගන්න කේටි ක්‍රමේ 1 වරක් 1 දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ගන්නේ 2 වරක් 2 තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව ගත්තේ 3 වරක් 3 මතකනේ කේටි ක්‍රමේ ඒ අනුව 49 වෙනකම් යනවා අපිට 1 4 9 16 25 36 49 25ට අඩු සියලුම ත්‍රිකෝණ සංඛ්‍යා. එහෙමනම් පළවෙනි එක්කෙනා 1 3 6 10 15 21. එච්චරයි නේද? තවනම් නැහැ. ඔව් මෙතුන් කියනවා හරි. 1 3 6 10 15 21. මේ ඇවිත් අපි ඉගෙනගත්ත සංඛ්‍යා වර්ග සහ සංඛ්‍යා රටා කියන පාඩමේ ඔන්න රෝමාංක 3 ප්‍රශ්නෙ කොට නැගෙන අපේ දිග කියන පාඩමේ මෑත කාලේ අපි අවසන් කරමු රෝමාංක
තුනේ ඒ කොටස සෙන්ටිමීටර 7ක් යනු මිලිමීටර කොච්චරක්ද? ඒක පිරෙව්වද මතකද දන්නේ. සෙන්ටිමීටර 1ක් ඇතුලේ මිලිමීටර 10ක් තිබ්බා. එහෙනම් සෙන්ටිමීටර 7ක් ඇතුලේ ඔව් මේ තුන කියනවා හරි. 4 10යි මිලිමීටර 70ක් තියෙන්න ඕන. අන්න හරි. මිලිමීටර 70ක්. මීටර 2ක් ඇතුලේ සෙන්ටිමීටර කොච්චරක් තියෙන්න ඕනේද? ඔව් අන්න හරි. 1 මීටරයක් ඇතුලේ සෙන්ටිමීටර 100 නම් සෙන්ටිමීටර 2ක් ඇතුලේ සෙන්ටිමීටර 200ක් තියෙන්න ඕන. අන්න හරි. චමත්මකෝ තත්ත්වේ 2000යි කියලා කවුරු හරි දාලා ඇති මට හිතෙන්නේ. නෙදුකි දාලා ඇති 2000යි කියලා. සලිනක් දාලා ඇති 2000යි කියලා. මේද ශමෝති 2000යි කියලා දාලා ඇති මට හිතෙන විදියට. එහෙමනම් ඉතින් වැරදි. තරුලි 2000යි කියලා දාලද මන්ද? ඔන්න B කොටස. හොඳයි. එහෙමනම් හොඳයි. 1 මීටරයකට සෙන්ටිමීටර 100යි. හොඳයි. මේ ළඟදිම අවසන් කරපු පාඩම දිග සම්බන්ධ කාරණේ. ඊළඟට 6 C කොටස කිලෝමීටර 7යි මීටර 225. කිලෝමීටර 7යි මීටර 225. ඒ කියන්නේ කිලෝමීටරයක් ඇතුලේ මීටර 1000ක් තියෙනවා. එහෙනම් 7ව 1000ක් ඇවිල්ලා 7000යි. 7000කුයි 225කුයි කියන්නේ ඔක්කොම 7225. ඔන්න දිග පාඩමෙන් ඒකක පරිවර්තන තුනක්. ඒකක පරිවර්තන තුනක්. ඊළඟ කාරණේ පස්වෙනි කාරණේ රූපයේ දැක්වෙන තල රූප ටික නම් කරන්න. රූපයේ දැක්වෙන තල රූප ටික නම් කරන්න. මොනවාද ඉතින් මේක ඇතුලේ තියෙන තල රූප වෙන්නේ? ඒ වලින් අදහස් කරන්නේ ඔව් ඔයාලා කියනවා හරි. ඒක වෘත්තයක්. ඒ ඇවිල වෘත්තයක්. B වලින් අදහස් කරන්නේ ඔන්න දැන් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ අපේ කට්ටියට. කවුද B කියන්නේ? B කියන තල රූපේ මොකක්ද? ඔව් B කියන තල රූපේ කවුද? චේනාය කල්පනා කරනවා මේක රොම්බසයක් නේද කියලා. මම මොකක්ද කල්පනා කරන්නේ? ඉතින් ඒක රොම්බසයක් නේ. ඒක රොම්බසයක් නෙවෙයි. ඒකට දෙන්න පුළුවන් සාධාරණ නම මොකක්ද? සමාන්තර ආශ්‍රය. රොම්බසේ නම් සමානයි කියලා දෙන්නවා. මේකේ සමානයි කියලා දීලා නැහැ. එහෙනම් මේකට සුළුසු නම සමාන්තර ආශ්‍රය. අන්න හරි. C කියන රූපේ කවුද බලන්නකෝ C? C කියන්නේ කවුද? සමචතුරස්‍රය කියලා කට්ටිය කියනවා. එහෙමද? C කියන්නේ සමචතුරස්‍රය නෙවෙයි ළමයි. C කියන්නේ සමචතුරස්‍රය නෙවෙයි. සමචතුරස්‍රය නම් පාද සියල්ල සමාන වෙන්නේ නැහැ. මේක පාදසියල සමාන නෑනේ. එහෙනම් ශමෝදි මොකක්ද මේකට සුසු නම්? ඔව් මේකට කියන්න පුළුවන් ඍජු කෝණාශ්‍රය කියලා. අන්න හරි. ඒක ඇවිල්ලා ඍජු කෝණාශ්‍රය. එහෙම නේද මෙතුණු? ඒක ඇවිල්ලා ඍජු කෝණාශ්‍රය. සමචතුරස්‍රය ලියලා නම් වැරදි ඉතින්. හරි. ඒක ඇවිල්ලා ඍජු කෝණාශ්‍රය. අවසාන එකේ නම් D. එහෙනම් තනුවර යාට දෙන්න පුළුවන් නමක් අපිට D එහෙමනම්. ඔව් එය ඇවිල්ලා කවුද? ඒක ත්‍රිකෝණයක්. අන්න හරි. ඔව්. ඒක ඇවිල්ලා එහෙනම් ත්‍රිකෝණයක්. ඒවිත් ත්‍රිකෝණයක්. අන්න හරි. එය ඇවිල්ලා ත්‍රිකෝණයක්. හරිනේ ජනිදු. ඔන්න තල රූප හතර. මේ එකම ප්‍රශ්න ටික ඔන්න නැවත 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 කතා කරා. දැන් ඉතින් අපේ කට්ටියට අමතක වෙන්න නම් බෑ. ඔන්න අන්තිම කොටස B කොටසේ අපිට තියෙනවා පහත රූපේ පරිමිතිය සොයන්න කියලා. පරිමිතියක් තියෙනවා පරිමිතිය හොයන්න. ඒ කියන්නේ වටේම දිග එකතු කරන්න කියලානේ.
ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් මතුවෙලා දන්නේ මේ පැත්තේ දීග දීලා නැහැ නේ කියලා. ඉතින් මේ දීලා තියෙන්නේ මෙතන තනීරක් මෙතනත් තනීරක්. එතකොට ඒකේ තේරුම මේකත් ඒ වගේමයි කියන්නේ. එහෙනම් 7 කොටස් 2යි 5 කොටස් 1යි 14 කොටස් 1යි. ඔක්කොම ටික එකතු කරොත් 33ක් කියලා කට්ටිය කියනවා. ඔව්. සෙන්ටිමීටර 33යි. ඒකක දාලා තියෙන්න ඕනේ නිකන් 33 දාලා නම් වැරදි. සෙන්ටිමීටර දාලා තියෙන්න ඕනේමයි. ඔව්. ඔන්න පරිමිතිය. වටේ දිග. එකතු කරලා බලුවා කීයක් වෙනවද කියලා. වටේම දිග කීයක් වෙනවද කියලා. ඔන්න එහෙමනම් පාද රූපේ පරිමිතිය ඔන්න B කොටස. හරිනේ. ඔන්න පස්වෙනි කාරණේ. මම හිතනවා පස්වෙනි ප්‍රශ්නේ බහුතරයක් තෝරගන්න නැති කරන්න නැති ඒක නම් ඔක්කොම ටික හරි ඇති කියන පස්වෙනි ප්‍රශ්නෙට අදාළයි. එහෙම නේද? ඒක ලේසියි මම හිතන්නේ අපි දැන් කතා කරපු ප්‍රශ්න වලින්. ඔව්. හොඳයි අපි යමු බලන්නේ ඊළඟ රචනා ප්‍රශ්නෙට. 5 වෙනි කාරණේ. එක්තරා රූපවාහිනී වැඩසටහනක් පස්වරු 7:45ට ආරම්භ වී පස්වරු 8:30ට අවසන් වූයේ නම් වැඩසටහන විකාශය වූ කාලය. ඉතින් මම ඒ වගේ ගණන්වලදී ඔයගලන්ට කිව්වා මුලින්ම ඔය දීලා තියෙන වේලාවන් පැය 24 ක්‍රමයට හරිගස්ස ගන්න කියලා. එහෙනම් පස්වරු 7:45 පැය 24 ක්‍රමයට හදාගත්තොත් එහෙමනම් අපි පස්වරු 7 කියන්නේ පැය 24 ක්‍රමයට ලිව්වොත් 19යි 45 එහෙම නේද 19යි 45 පස්වරු 8:30 කියන්නේ ඒකත් අපි හරි ගස්ස ගත්තොත් පැය 24 ක්‍රමයට පැය 12ක් එකතු වෙන්න බෑ 20යි 30 ඉස්සල්ලාම කාල සම්බන්ධ ගැටලු වලදී අපි මේව ඔක්කොම පැය 24 ක්‍රමයට හරි ගස්ස ගත්තා එහෙනම් දැන් අපිට පුළුවන් ගත වූ කාලය විකාශය වූ කාලය හොයන්න ඉවර වෙච්ච වේලාවෙන් පටන් ගත්ත වේලාව මොකක් කරොත්ද අඩු කරලා එහෙනම් 20යි 30 න් 19:45 අඩු කරමු ඒක තමයි කරන්න ඕන පිළිවෙල එහෙනම් මේ තියෙන්නේ පැය මේ තියෙන්නේ මිනිත්තු 30 න් 45 අඩු කරන්න බෑ පැය පැත්තෙන් එකක් ඉල්ල ගන්න ඕන පැයක් ඉල්ල ගන්නවා කියන්නේ මිනිත්තු 60ක් එහෙනම් 60ක් ඇවිල්ලා 30ත් එක්ක සම්බන්ධ වෙනවා 60යි 30යි එකතු වුණොත් 90යි එහෙමනම් දැන් අපිට පුළුවන් 45ක් අඩු කරන්න. එහෙනම් අඩු කරොත් 5යි 4යි. එහෙනම් දැන් පැය පැත්තේ තියෙන 20ක් නෙවෙයි 19ක්. 19ෙන් 19ක් අඩු කරොත් 0. එහෙනම් විකාශය වූ කාලය කියන්නේ පැය කීයක්වත් නැහැ. මිනිත්තු 45. ගොඩක් අයට මේක නම් වැරදිලා ඇති. හරිද බලන්නකෝ. ඒක ඔන්න ඒ කොටස හරිනේ මිනිත්තු 45 මං කැමති හරි ගස්සල නැති අය ඒ ටිකත් හරි ගස්ස ගන්නවා නම් මෙන්න මේ අඩු කිරීම කරන විදිය මෙන්න මේ අඩු කිරීම කරන විදිය ඒත් එක්කම පැය 24 ක්‍රමයට හරි ගස්ස ගන්න විදිය එහෙම නැතුව අඩු කරන්න යන්න එපා කියලා කාලේ පාඩම කියලා දෙන දවස්වල මම ඔයගලන්ට කියලා දී හොඳයි මනෝෂ තනවර හොඳයි සමහර කඩේ හිතෙන් ඕක අඩු කරලා ගන්නත් ඇති ක්‍රමය පෙන්නනවා නම් ඔන්න මං ක්‍රමයක් පෙන්නවා තරුලි හොඳයි එහෙමනම් B කොටසේ අපිට තියෙන්නේ රටා නම් කරන්න හොඳේ ඊළඟ පදේ නම් කරන්න නෙවෙයි රටාව නම් කරන්න එහෙනම් මේ ඇවිල්ලා මොකක්ද මේ 1 3 5 7 9 මේ ඇවිල්ලා ඔත්තේ සංඛ්‍යා රටාව මේ ඇවිල්ලා ඔත්තේ සංඛ්‍යා රටාව 8 16 24 මේ ඇවිල්ලා 8 වරක් චක්‍ර. එහෙනම් මේවට අපි කියන්නේ 8ේ ගුණාකාර. මේ ඇවිල්ලා 8ේ ගුණාකාර රටාව. බලාපොරොත්තු වෙන්නේ අන්න ඒකයි ඔබලන්. කවුරු හරි රට සංඛ්‍යා එහෙම කියන්න එපා. මේ රටාවට විශේෂිත වූ නමක් තියෙනවා. අන්න ඒ විශේෂිත වූ නම මොකද්ද කියන එකයි අහන්නේ.
सी कोट से दहाय विषय अतर पीटन ओत्ते संख्या सी अल एना दहाय विषय अतर तीन ओत्ते संख्या इकोलहगान बुलवा दहतुन गान बुलवा पहलव गान बुलवा दाहत गान बुलवा दहन में गान बुलवा मेन ओत्ते संख्या सी अल इकोलह दहतुन पहलव दाहत दहन वे मेन पीटन ओत्ते संख्या सी अल देखें बेदेन्ने नेतिये मुदाय उन्हें रटावक दीला रटावे हिस्तेन पुरवान्न देन्नं अहन पुरवान्दे हिस्तेन देगे पुरवान्न पनस्तुन हेट वेला हेट हेट हत्त वेला हेट हत्त हेत्त हत्तर वेला हेत्त हत्तर हिमनं कीयक वेन्न ओने दे पनस्तुन हेट वेला हेट हेट हत्त वेला हेत्त हातर वेला इट पास हेत्त हातर हिमना किया क्वेन्न ओने पुलवंद काट हरी हदा सद्दे अन्न हरी तनोर की नो हरी मेका हाते 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 गिहिल थी ने नेद एनां असू एक मुदाई असू एक पास हिमना असू अट वेन्न ओन अन्न हरी उन्न प्रश्नांक हाय मुदाई चमत होया गेन थी नो रटा මෙරටාව ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ 7න් 7ට 7න් 7 තමයි ඉදිරියට ගිහිල්ලා प्रश्न अंक हत अवसान प्रश्न अरे मे के अड़पा प्रश्न अंक हते संख्या रेखा मूल्य प्रश्न लाने के संख्या रेखा वाख्यांदे संख्या रेखावा दिल संख्या रेखावा क्या देगा संख्या रेखावा संख्या रेखावा क्या देना දකුණු පස පිටානේ දන වම් පැත්තේ පිටානේ ඍණ හරි එහෙමනම් එහි ඇති ඍණ නිකල රවුම් කරන්න කියලායි කියන්නේ ඍණ නිකල ටික රවුම් කරන්න කියලායි කියන්නේ එහෙනම් ඍණ 1 ඍණ 2 संख्या असमानता लखन सिस्टम पूर्वान रोमांक एक मुखाग्दे ऋण तुनाई धन तुनाई गात्तो ऋण तुनाई धन तुनाई गात्तो खाट एरे कई पेट मे दिन काोट मत गोट एरीलाड़ी होट वहिला अडवनी कथा ऋण तुनाई धन तुनाई गात्तो धन तुन विशाल अने संख्या अरे कावे दुन पे खाट एरे धन तुन पे अन्हरी इकाई दशम देखाई इकाई दशम देखाई बिंदु इधि मं कील दीनो दशम दीद मेथन पे इलाका देखना मेथन इलाका देखना मेथन तिलका देखा मदिपाड़ बिंदु दाग ईट पास कल्पना कर अन्न इतकोटो अंत तेरे नोने अन्न मेत मेरदी के मुखे नोनेतंट इन्नोने समान लखन नई मेथन दीन तेकाय दशम देखा बिंदु मेथुन मेथन दीन तेकाय दशम देखा बिंदु हेमने हेमना इन्नोने समान लखन रोमक तुन
පහයි දශම බිින්දුවයි දෙක පහයි දශම එකයි එක දශම අමතක කළ නික හිතියොත් පන්සිය දෙකයි පන්සිය එකොළහයිව එනම් අනිවාරයෙන් පන්සිය එකොළහන විශාල එනම් කට ඇරෙන්න ඕනේ පහයි දශම එකයි එක පැත්තට රෝමංක හතර තුනෙන් එකයි දෙකෙන් එකයි ගත්තු තුනෙන් එකයි දෙකෙන් එකයි ගත්තු මේ දෙන්න අතරින් මේක තුනෙන් පංගුවා මේක දෙකෙන් පංගුවා මේක තුනෙන් පංගුවා මේක දෙකෙන් පංගුවා එහෙනම් කොයි පැත්තද විශාල දෙකෙන් පංගුව විශාලයි කපන කෑලි ප්‍රමාණය අඩු වෙන කේක් කෑල්ලක සයිස් එක ලොකු වෙන හරිනේ කේක් කතාව මතක නම් කට්ටියට ඕක කරගන්න පුළුවන් හොඳයි ඉන් පස්සේ වන්න C කොටස තව චූටි ප්‍රශ්න දෙකක් එකතු කිරීමක් එහෙනම් 5යි 2යි 0.4යි ලීටර 4යි මිලිලීටර 25යි හරිද බලන්නකෝ ලීටර 4යි මිලිලීටර 25යි අඩු කරන්න 0.5 බෑලු ගෙදරින් ඉල්ල ගන්න ඕනේ 5යි දැන් මේ ගෙදර 4යි 4ෙන් 7ක් බෑ 14ෙන් 7ක් ගියොත් 7යි මේ ගෙදර 1යි 1ෙන් 5ක් බෑ අලු ගෙදරින් ඉල්ලගත්තා 11ෙන් 5ක් ගියොත් 6යි මේ ගෙදර දැන් 6යි 6ෙන් 3ක් අඩු කරොත් 3යි එහෙනම් කට්ටිය ලීටර 3යි මිලිලීටර 675යි හරිද ඔව් මිලිලීටර 675යි लीटर तुनाई मिलीटर हाईसिय हत्ते पाय हरित बलन को तंड वैन कम कार्नाटिक हरियोनवा प्रश्न हाथ में रचना प्रश्न कुछ से कथा करा हरिणी और नदगाव से आप बैलेटिक मना अवसान उन मौलिक පළවෙනි කොටසේ පේපර් එක. එහෙනම් නැත්නම් පළවෙනි පේපර් එකේ වැඩ ටික එහෙම නම් අවසන් මොකක් හරි යම් කිසි අඩුපාඩුවක් වුණා නම් මං හෙට දවසේ නැවත මේක කරන ඕනනම් හෙට දවසේ සම්බන්ධ වෙලා අඩුපාඩු වෙච්ච තැන් ටික හරි ගස්ස ගන්නට. එහෙම නැත්නම් හෙට රාත්‍රිය වෙනකොට මං අපෝසරයක් අද කරපු පන්ති රෙකෝඩින් එක දෙනවා. නැවත ඔයගලට එතකොට ඒක බලන්න පුළුවන්. සිග්නල් ප්‍රශ්න තියෙනවා ගොඩක් අයට. ඒ නිසා සමහරක් ඉර මැද්දේ කොටස් අතුපසු වීම වෙන්නේ නැති. හරි ඒ නිසා තමයි රෙකෝඩින් එක හැම පන්තියකම දෙන්නේ. ඒකට අඩුපාඩු වෙච්ච තැන් ටික බලලා ඒ ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි ඊළඟ සතියේ වෙද්දී ඔයාලා සම්පූර්ණ කරන්න මේකේ දෙවෙනි කොටස දෙවෙනි පේපර් එක එහෙමනම්. හරි දෙවෙනි පේපර් එක ඇවිල්ලා තියෙවි ওই විදියටම ඒක නම් වෙනම රචනා ප්‍රශ්න විදියට නෙවෙයි මේ කෙටි ප්‍රශ්න විදියට නෙවෙයි. හරි ඔක්කොම රචනා ප්‍රශ්න විදියටයි දෙවෙනි කොටස දාලා තියෙන්නේ. ඒ ටික එහෙමනම් ඊළඟ සතියේ බලමු ප්‍රශ්න පත්‍ර අංක දෙක තියෙනවා ඊළඟට අන්න ඒක සම්පූර්ණ කරන්න ඕන හරිද ලබන සතිය අපි ඒක බලමු ඒ ටික සම්පූර්ණ කරලා තියන්න ඕනේ එහෙමනම් හරිද අද දවස් තුල ඔන්න ප්‍රශ්න පත්‍ර දෙක කතා කරා අපේ පේපර් බුක් එකේ පේපර් එකත් ඒත් එක්කම මේ මාසේ ඔයාලට දුන්න පේපර් එකත් අවසන් එහෙනම් ලබන සතියේ අපි දෙවෙනි පේපර් එකත් අවසන් කරලා උත්සාහ කරමු තුන්වෙනි වාරයේ වැඩ ටික පටන් ගන්න හරි अड़पाड़ना